ඔයාලට පේනවා පළවෙනි ගාන 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 කොහමද 3 ව 5ක් තියෙන එකිනෙක වැඩි වෙලා තියෙන. එතකොට අපිට මේක ලියන්න පුළුවන් මොකක් විදිහටද? මම ඔයාලගෙන් ප්‍රශ්න අහන ගමන් කරන්නම් වැඩි. ඊට පස්සේ කොහොමද එන්නේ? අප සාමාන්‍යයෙන් ගන්නවා 2 වැඩි කිරීම 2 නම් 2 වර්ගය කියලා ලියන්න පුළුවන් නේද? 3 වැඩි කිරීම 3 නම් 3 වර්ගය කියලා 3 වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ x වැඩි කිරීම x නම් x වල වර්ගය කියලා ලියන්න පුළුවන් නේද? එහෙම අපිට ලියන්න පුළුවන්. එතකොට දැන් මෙතන කොහොමද එන්නේ? දැන් මෙතනකින් 3 ව 5 එකිනෙක වැඩි වෙලා තියෙනවා. එතකොට කොහොමද අපි ඒක ලියන්නේ? වෙන පස්සෙන් ලියන්න පුළුවන්. 3 පස්සෙනි බලය කියලා. හරිද? ඔයාලට ඉස්සරහට යන කලින් මම මේ පොඩ්ඩක් හඳුන්වා දෙන්න. අපි මෙන්න මෙයාගේ එකකට කියනවා. දැක්ස් එක කියලා. ඒකේ මෙන්න මේකට අපි හඳුන්වනවා පාදය. පාදය. මේකට අපි කියනවා දර්ශකය. මෙන්න මේ වගේ කොටස් තමයි ඔයාලට දිගටම ඉස්සරහ පාඩම හම්බ වෙන්නේ. හරි. අපි ගණන් ටික හදාගෙන යන්න. එතකොට ඔයාලට 8 වසරේදී, 7 වසරේදී, 9 වසරේදී, 10 වසරේදී, කියන්නේ අහුවෙන්න ඕන, අහුවෙච්ච නැති ටිකවල් ඒ ටික ඔකෝම අඳුර ගන්න පුළුවන්. මේ විදිහට තමයි මම ගණන් ටික හදලා තියෙන්නේ. හරි. මෙතන බලමු. මෙතන තියෙන ඍණ 10, ඍණ 10, ඍණ 10. ඍණ 10 කියන එක එකිනෙක තුන් වතාවක් වැඩි වෙලා තියෙනවා. නේද? එතකොට බලන්න කොහොමද ඒක ලියන්නේ? එතකොට ඍණ 10 කියන එකේ 3 වෙනි බලය. හරි නේද? ඊළඟ ගන්නට x වැඩි කිරීම 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 x. ඒ කියන්නේ x වැඩි කරලා තියෙනවා එකිනෙක 6 වතාවක්. එතකොට කොහොමද එන්නේ? x වල 6. හරිද? මේක තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ඔයාලට රේස් හෑන්ඩ් කරන්න පුළුවන්. රේස් හෑන්ඩ් කරන් පස්සේ අපි අනිවාර්යයෙන්ම ඔයාලව අන්මියුට් කරනවා. අන්මියුට් කරන් පස්සේ ඔයාලට ප්‍රශ්න කියන්න පුළුවන් මොකද්ද ඔයාලට තියෙන ගැටලුව කියලා. හරිද? හරි. මෙතන බලන්න. මෙතන තියෙන 2a වතාවක් 2a වතාවක් 2a. ඒ කියන්නේ 2a වගේ කීයද? 3ක්. ඒ කියන්නේ 2a වල 3 වෙනද? හරිද? ඊට පස්සේ මෙතන බලන්න. මෙතන තියෙන 2 වැඩි කිරීම, a වැඩි කිරීම, a වැඩි කිරීම. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් කොහොමද? අපිට 2 2යි. a කියන ඒවා කවලම් කරගන්න බෑ. ඒ හින්දා අපිට 2 වෙනම ලියන්න වෙනවා. මේ a කියන 3 වෙනම ලියන්න වෙනවා. ඒතර කොහොමද ලියන්නේ? a වල 3යි. 2යි a වල 3යි. දැන් මෙතන බලන්න xy වැඩි කිරීම xy වැඩි කිරීම xy වැඩි කිරීම xy. ඒ කියන්නේ xy වල 4 වෙනි බලය. හරිද? මේ ටික තේරෙන්නේ නැතිනේ. මාත් එක මේක ලියාගෙන යන්න. මේක ලියනවායි කියන්නේ අනිවාර්යෙන් නෝට් එක හැදෙනවා. හරිද? මාත් එක ලියාගෙන යන්න. ඔයාලට වෙලාව වුණ නම් කියන්න මම මේක මෙතන නවත්තන්න. එතකොට ඔයාලා ලියා ගන්න පුළුවන් නේද? හරි. විහිදුවා ලියන්න. හරිද? අපි කලින් කරේ හකුලා ලියන එක. දැන් ලියමු විහිදුව. එතකොට කොහොමද ලියන්නේ? ඒක අනිවාර්යෙන් වරහන් දාන්න ඕනේ. නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. මෙතන. x 4 y 4 කියලා පුළුවන්. මේ දෙකෙන් එකක් ලියන්න ඕනේ අනිවාර්යයෙන්. හරිද? නැත්නම් පොදුවේ ලියනවනම් වරහන් දාලා ලියන්න ඕනේ. නැත්නම් වැරදි අර්ථයක් තමයි එන්නේ. එහෙනම් එහෙම එන්නේ. එතකොට කොහොමද දන්නේ? x y 4 කියලා මෙහෙම ලිව්වොත් ඇත්තටම මේක විහිදුවා ලියවත් ලියන්න වෙන්නේ. x වැඩි කිරීම y වැඩි කිරීම y වැඩි කිරීම y වැඩි කිරීම y. ඔන්න ඔක තමයි ඇත්ත තේරුම. මේකේ තේරුණා. හරි. විහිදුවා ලියන්න තියෙනවා දැන්. විහිදුවා ලියද්දී ආකාරයේ ලියන එක දැන් තියෙන අපිට විහිදුවා ලියන්න. විහිදුවා ලියන එක කොහොමද ලියන්නේ? මෙතන කියන 6 4 වෙනි බලය. ඒ කියන්නේ අපි දන්නවා කලින් කරපු ඒවාත් එක්ක බලද්දී මෙතන තියෙන්නේ කලින් තිබ්බේ ಗುಣ කිරීම සම්බන්ධයලා. මෙතනත් ඒක තමයි තියෙනවානේ. කියන්නේ 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6 වැඩි වීම 6. කියන්නේ 6 ඒව 4ක්. එකිනෙක වැඩි වෙලා තියෙනවා. ඒක තමයි අපි සරලව නිරූපණය කරන 6 4 වෙනි බලය කියන්නේ. හරිද? මෙතන බලන්න ඍණ 8 දෙවෙනි බලය. ඒ කියන්නේ
ඍණ 8 කියන එක දෙසරයක් ගුණ වෙනවා. හරිද? 5යි x වල 4. ඔන්න මෙතන හොඳට බලා ගන්න. මම මේක මෙහෙම ලිව්වොත්. හරිද? 5x 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 5x. ඔහොම ලිව්වොත් මේක ඇත්තටම වැරදි. හරිද? අපිට ඔහොම ලියන්න බෑ. අපි හොඳට බලන්න ඕනේ මේක කොහොමද තියෙන්නේ කියලා. බලන්න. මේක තියෙන්නේ මේ විදිහට. කොහොමද තියෙන්නේ? 5 වෙනම වැඩි. ඒ තමයි මේ තියෙන්නේ. කියන්නේ x වතාව x වතාව x වතාව x. තේරුණාද? ඔන්න හොඳට බලන්න ඊළඟට තියෙන්නේ. මම මේක වරහන් කරලා තියෙන. 5x කියන එක වරහණක් ඇතුලේ තියෙන. එතකොට ඒක කොහොමද එන්නේ? 5x වැඩි කිරීම 5x වැඩි කිරීම 5x වැඩි කිරීම 5x. හරිද? එතන මෙතන බලන්න. AB වල වර්ගය AB වල 3 වෙනි බල. Sorry. A වල වර්ගය B වල 3 වෙනි බල. එතන මේකේ අපි ගන්නවා වෙන වෙනම A වැඩි කිරීම A. එතකොට A වල වර්ගය හරි කියලා මෙහෙම ලියලා ඉවරයි. දැන් මෙතනත් ගුණ කිරීමන්න තියෙන්නේ. A ගුණ කිරීම මෙතනට එනවා. එතකොට මෙතන තියෙන B වල 3 වෙනි බල. එතන B වල 3 වෙනි බල කියන්නේ B වැඩි කිරීම B වැඩි කිරීම B වැඩි කිරීම. හරිද? මම හිතන්නේ ඔයගොල්ලෝ තේරෙන්නේ නැති කට්ටියට මෙතනට යන 9 වැඩි කිරීම 9 වැඩි කළ තියෙන එකිනෙක 6 වතාව. අපි පොඩි තියරි කැලක් ගන්න යන්නේ. අපිට මේක ලියන්න පුළුවන් නේද? 9 වැඩි කිරීම 9 වරහන් වැඩි කිරීම 9 වැඩි කිරීම 9 වැඩි කිරීම 9 වැඩි කිරීම 9. කොහොම ලියන්න පුළුවන් නේද? එතකොට අපි මේ කැලම ලියන්න පුළුවන් 9 වර්ගය කියලා. සහ මේ කැලලට වෙනම ලියන්න පුළුවන් අපි කලින් ලිව්වනේ දැන් මතකයිනේ 9 4 වෙනි එක කියලා. එතකොට එහෙම ලිව්වයින් පස්සේ මෙතන අපිට ලියන්න පුළුවන් හරිද 9 2 වැඩි කිරීම 9 4 ඕකේ නะ අපි දැන් මේ පැත්තෙන් සුළු කරන් යා අපි නිකන් නෝමල් විදිහට ලිව්වා අපි කලින් මේ උඩ ගන්න හැදේ එහෙම ලිව්වොත් කොහොමද එන්නේ මේ 9 කෙනෙක් 6 වතාවක් කැඩිලා තියෙනවා කියන්නේ 9 6 කියන්නේ නේද හරි එතකොට පොඩි තීරිය කැලක් වෙනවා ඒ කියන්නේ ඔයාලට හම් වෙන ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් හරිද ඒ කියන්නේ මේ ඔක්කොම පාද සමානයි නේද හරිද මේ ඔක්කොගෙම පාද සමානයි එතකොට මේ 9 මෙතන 9 මෙතන 9 එතකොට මොකක්ද වෙලා තියෙන්නේ අපිට දර්ශක දෙක වෙන වෙනම එකතු කරන්න පුළුවන් මේ බලන්න පාද සමාන වෙච්ච මේ සංඛ්‍යා දෙක ගුණිතයක් තිබ්බොත් අනිවාර්යෙන් අපිට පාද වෙනම අරගෙන දර්ශක දෙක එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන් හරිද එතකොට ඒක දැන් ඔළුවේ පොඩ්ඩක් තියාගන්න අපි තාම හරි තියරියට ගියේ නැහැ අපි ඉස්සරහට යමු දැන් පුළුවන් මොකද්ද මෙහෙම වෙන වෙනම තිබ්බොත් මේ දර්ශක දෙක එකට එකතු කරන්න පුළුවන් එකතු කරන්න පුළුවන් කන්ඩිෂන් එක මොකද්ද මේ පාද සමාන වෙනවනේ යටට තියෙන ඒවා සමානයි කියන්නේ 9 9 වෙනවා නැත්තම් x x වෙනවා නැත්තම් 2 2 වෙනවා මේ දෙක සමාන වුණොත් විතරයි අපිට ඔය කරන්න පුළුවන් වෙන්නේ ඔය සිද්ධි අපි යමු දෙවෙනි එකට මෙතන බලන්න එකවරම උත්තරේ ලියන්න එකවරම උත්තරේ ලියන්නේ කොහොමද අපි කලින් අන්තිම කතා කරේ කොහොමද එන්නේ 9 6 ලියන්න පුළුවන් විදියක් අපි කතා කරා නේද වෙන වෙනම ඒ කියන්නේ මොකද්ද පාද සමාන වෙච්ච තැන අපිට දර්ශක එකතු කරලා ලියන්න පුළුවන් ඒ කියන්නේ අපිට මෙතන ලියන්න පුළුවන් a වල 3 එකතු කරන දෙක ඒ කියන්නේ a වල 5 3යි 2 එකතු කරා a වල 5 ඊට පස්සේ මෙතන බල මේකෙත් පාද සමානයි ඒතර මෙතන ඉන්නේ 4යි 3යි එකතු කරාම 4 ඊට පස්සේ මෙතන බල ආයෙම පාද සමානයි TP එතකොට P වල කියදෙන්නේ 4 දන්න 2 4 දන්න ඍණ 2 කියන්නේ මොකක්ද P වල වර්ගය මෙතන බලන්න ආයෙම A වල මෙතන බලන්න A වලයි එකතු කරනවා ඍණ 2 ඇයි මෙතන පාද සමානයි එහිඳ දර්ශක එකතු කරන්න පුළුවන් ධන 6ට ඍණ 2ක් එකතු කරාම කීයද
ඒවල හතරයි. මෙතන x පාර පොදු වෙලා තියෙන්නේ. ඒක තමයි අපි දාර්ශනික දෙකට අග්ගණ එකතු කරන්න පුළුවන්. 9 3 කීයද? 9 3 12. හරිද? දැන් බලමු මේක අපි ක්‍රමයක් අපි මේක නීතියක් බවට පත් කරමු. නීතියක් බවට පත් කරනවා මොකද කරන්න ඕන? පාර්ලිමේන්ත ගෙනියන්න ඕනේ නැහැ. අපිට මෙතනදීම පුළුවන් එක නීතියක් බවට පත් කරන්න. මෙහෙම ගත්තොත් A වල M හරිද? වැඩි කරනවා A වල M හරිද? දැන් බලන්න මේකේ පාද සමානයි. එතකොට දර්ශක මොකද්ද වෙන්නේ? එකතු වෙන්නේ. එතකොට මම ලියනවා A වල M ධන N නීතිය 1. නීතිය 1. ඔයාලගේ පොතේ අනිවාර්යයෙන් මෙන්න මේක නම් තියෙන්න ඕන. මොනවා නැත. හරිද? අපි ඒක වාක්‍යයක් විදිහට ලිව්වොත් පාද සමාන නම් දර්ශක එකතු කළ හැක. හරි. ඔයාලට ලියාගන්න වෙලාව ඕනද? නැත්නම් ඉස්සරහට දිගට කරගෙන යන්න. සර් ඔය හතරවෙනි එකේ ඍණ 6 නෑ ඒක ඍණ 6 නෙමෙයි තියෙන්නේ. ඒක මට පොඩි වැරදීමක් ධන 6 තියෙන්නේ. වෙලාව දෙන්න. හරි. ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඔකටි බලන්න ඇති අයිය අද මේ පොඩ්ඩක් නිකන් වෙනස් වෙයි කියලා ක්ලාස් එක. පොඩි ප්‍රශ්නයක් කියලා තියෙනවා. يعني කොවිඩ් ආශ්‍රිතෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබිලා තියෙනවා මට. මේ හින්දා මට ක්ලාස් එක කරන්න තැනට යන්න විදිය නැහැ. මම දැන් ගෙදර ඉන්නේ. හරිද? ඒ හින්දා ඒ දැන් ඒ වුණාට ඔයාලේ ක්ලාස් එක කට් නොකර මම කොහොම හරි පුළුවන් විදිය කරගෙන යනවා. සහ අපේ කට්ටිය උදව් කරනවා. හරිද? මේ හින්දා දැන් කොහෙත් යන්න හොඳ නැහැනේ. ඔය ටික කරගන්නත් ඉවරයි. මේ හින්දා ඔයාලට පාඩු වෙන දෙන්නත් බෑ. අපි ලබන සතියේ විතරේදී මේ ප්‍රශ්නේ නැති වෙයි. මෙතන මොකක්ද තියෙන්නේ? අපි මේක උඩ ලියමු නිකන් පිළිවෙලට. 3 5 වෙනි බලය බෙදීම 3 දෙවෙනි බලය. නේද? මට මෙන්න විහිදුවා 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 බෙදීම 3 වැඩි කිරීම 3. හරිද? එතකොට අපි මේ 3ට 3ක් කපලා දාලා මෙහෙම මෙහෙම කපලා දැවවා. එතකොට ඉතුරු වෙන කීයද? 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. ඒ කියන්නේ 3 තුන්වෙනි බලය. දැන් අපිට මේක හැමදෙස්සම කර කර ඉන්න බෑනේ. අපි බලමු මේකට ක්‍රමයක්. කොහොමද වෙන්නේ? දැන් බෙදීමක් ආවිල්ලා තියෙනවා. හරිද? බෙදීමක් ආව මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන බලන්න මෙතන 5 තියෙන මෙතන තියෙන 2. මෙතන 5 තියෙන්නේ මෙතන තියෙන 2. එතකොට බල 5න් 2ක් අඩු වුණාම 3යි නේද? ඔයාලට පේනා නේද? 5න් 2ක් අඩු වුණාම 3යි. හරි. ඒකෙන් අපිට සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. පාදයේ සමාන වෙච්ච දර්ශක දෙකක් දීලා තිබ්බොත් බෙදීමක් පිළියෙට පාදයේ සමාන වෙච්ච දර්ශක දෙකක් දීලා තියෙනවා බෙදීමක් පිළියෙට දැන් මොකද? පාදයේමමයි දර්ශක දෙක අඩු කරලා මම කියවෙක පැහැදිලි ඇති නේද? ඒ කියන්නේ පාද සමානයි දර්ශක දෙකක් තියෙන්නේ 3 පස්සේ බලය සහ 3 දෙවෙනි බලය. ඒක තියෙන්නේ බෙදීමක් විදියට. ඉරක් ගහලා බෙදීමක් විදියට තියෙනවා. එතකොට අපිට පුළුවන් එතකොට අපිට පුළුවන් තරම් ගන්න 3 පස්සෙනි බලයෙන් 3 දෙවෙනි බලය ඒ කියන්නේ දර්ශක දෙක අඩු කරමු. එතන යනවා 3 3 වෙනි බලය. හරිද? ඒකම ඔළුවේ තියාගෙන අපි මේ ටිකට එකවරම උත්තර ලියමු. හරිද? ඔළුවේ තියාගෙන මොකද්ද? පාද සමාන වෙච්ච දෙකක් දර්ශක විදියට බෙදීමක් විදියට තියෙනවා නම් අනිවාර්යෙන් දර්ශක දෙක අඩු කරලා තමයි ලියන්නේ. ඒ කියන්නේ පළවෙනි දර්ශකයෙන් දෙවෙනි දර්ශකයට අඩු කරනවා. ඒ කියන්නේ
මෙතන නම් 5න් 2 අඩුන්නේ මෙතන නම් 4න් 2 මෙතන නම් 6න් 3 ඉස්සරහ තියෙනකින් තමයි අඩු කරන්නේ ඊට පස්සේ හරිද මේක මාරු කරගෙන අඩු කරන්නේ නැහැ ඒක අනිවාර්යයෙන්ම මත තියාගෙන නැත්නම් කාලෙ උත්තරේ වැඩි අපි එහෙනම් එකවරම උත්තර ලියමු එකවරම උත්තර ලියවක් කොහොමද එන්නේ 8ේ උත්තරණි බලය බෙදීම 8ේ දෙවෙනි බලය බෙදීම කියන්නේ අද සමාන ප්‍රශ්නික දෙක වෙනවා ප්‍රශ්නික දෙක 4න් 2ක් අඩු වුණාම 1යි එතකොට මෙතන බලන්න 10 6 බලයෙන් බෙදලා දිනනවා 10 3 ගිනි බලය එතකොට 5 සමානයි දශක අඩු වෙන 3 x වල 5 වෙනි බලය බෙදලා තියෙන x වල 3 ගිනි බලයෙන් ඒ කියන්නේ 5 සමාන වෙලා තියෙනවා ධන ඍණ නීති ටික එන්නේ මෙහෙමයි ධන වැඩි කිරීම ධන කීයද ධන නේද ඍණ වැඩි කිරීම ඍණ කීයද ධනයි धन वैडिगिरी में रीना किये थे रीना ही रीना वैडिगिरी में धन किये थे रीना ही अरे क्या से धन संख्या में बेदुआ में धना ही रीना संख्या की में बेदु एक धना ही रीना संख्या को धन संख्या क्या ने लाखों वेना से लाभ बेदुना में ये तो रे रीना अरे अभी ठीक है तमाय मत दिया गया नॉन लाखों संबंध दर्शक अडवेन दर्शक अडवेन देखे अडवेनो अट इतर मित्र किए दिन एवल रीन हया इतर मित्र बल एक्सल नाम एक्सल तून पाद सामान दर्शक इतोट එක්ස නමෙන් 3ක් ගියාම x වල 6යි. මෙතන බලන්න p වල a බෙදීම p වල b. එතකොට මොකද අපිට ලියන්න වෙන්නේ? p වල a වලින් අඩු කරනවා b. අයි පාද සමානයි. එතකොට දර්ශක අඩු වෙනවා. හරි, මේක ලියා ගන්න. හරි. හරිද? මම zoom out කරත් ඔකට පේන නේද? පේන්නේ නැත්නම් කියන්න. दर्शक देख බෙදීමක් වශයෙන් නම් තියෙන්නේ හරිද පාද සමානයි නම් දර්ශක දෙකේ දර්ශක දෙක තියෙන බෙදීමක් කියන එතකොට මොකද වෙන්නේ පාද සමානයි දර්ශක දෙකේ බෙදීමක් කියලා තියෙනවා නම් අනිවාර්යෙන් දර්ශක දෙක අඩු වෙනවා අඩු වෙන්නේ කොහොමද කලින් තියෙනකින් තමයි අවසාන එක අඩු වෙන්නේ. නැත්නම් අපිට n රිනේම් ලියන්න බෑ. ලිව්වොත් අනිවාර්යෙන් වැරදි. හරිද? අපිට ලියන්න වෙන්නේ ওই තියෙන පිළිවෙලටම තමයි. තේරුණාද? ඒතර අපි නීතිය වගන්තියක් විතර ලිව්වොත්. නීතියක් විතර ලිව්වා. සමාන පාද සහිත दार्शक बेदी में मूल दार्शक दार्शक अवसान दार्शक अवसान दार्शक हरिद गेटल नीति मेक मेक देवनी नीति देवनी नीति बहुमत सामान पाठशाई दर्शक बेदी मूल दर्शक अवसान दर्शक अड़क अरे हरिद
එතකොට ඒ කොටසත් ඉවරයි. ඔයාලට තව වෙලා ඕනද මේක ලියන්න? අනිවාර්යෙන් chat එක open ඔයාලට දාන්න පුළුවන්. හරි කියලා දාන්න. නැත්නම් වෙලා යනවා අපිට. Sir. Okay. මේ සර් මේ සාධනය කරන කන ටික පස්සේ කියලා දෙන්න පුළන්ද? ආ ඒක හරි ඒක කියලා. බව පෙන්වන්නේ කියලා තියෙන්නේ. හරි හරි ඒ විස්තර කරන්න. මේ පාඩම සම්බන්ධ ඒවා ටික තමයි අද කරන්නේ. ඊට පස්සේ අපි ඊළඟ පාඩම වලට යද්දී ඒ ටික එහෙම කරමු. හරි නේද? අපි නිදිද? අන්ති मेतन बल अभी मेके लिए तुने वर्ग के तुण अड़ी तुण अब सामान्य मेक दाने के अरे मेक अभी लेकिन एक्स कीड़ा तीन अरे मम उदाहरण लिया वरहन अस्त्र मम दान अट इतने गान मैंने मेहमे दान ना मैं तुण वैडिरी में एक देवनी बाले अरे तेरना मैं लिया तीन ना मैं तुंगिनी बाले ඒකයි ආයමත් දෙවෙනි බල. එතකොට අපිට මේක ලියන්න පුළුවන් මේ විදියට නේද? මේ විදියට අපිට ලියන්න පුළුවන් නේ. ඒ කියන්නේ 9 3 වතාවක් 9 3. හරිද? 9 3 වතාවක් 9 3 කියන්නේ කොහොමද? අපි දන්නවා දැන් මේ පාද සමානයි. එතකොට පළවෙනි නීතිය අනුව පාද සමානයි તો දර්ශක එකතු වෙනවා. එතකොට 9 කීයද? 9 6යි. ඒ මොකද්ද මේ වෙලා තියෙන්නේ? 9 3 වැඩි කිරීම දෙවෙනි බලය කියන්නේ 9 6යි. वरहानी दर्शक दर्शक बलैकनी बल देवी बल अरेकोट मेक पुलवा लिया मेहम ना मे तुण वेड़ी देख किया पुलवा ना मे हाई किया तेरना හරි ඒ විදියට අපි මේක එකවරම උත්තර ලියමු කොහොමද ලියන්නේ එකපාරක් අපි දන්නවා දැන් බලයක බලයක් විදියට තියෙනවා නම් ඒ එකිනෙක දර්ශක ගුණ කරන්න පුළුවන් හරි තේරුණා නේද ඉතින් කොහොමද මේක දැන් තියෙන්නේ මම මේ විදියටම පොඩ්ඩක් මේ පළවෙනි ගාන සුළු කරන්න 9 වර්ගය වැඩි වෙලා තියෙනවා 4 වතාවක්. ඒ කියන්නේ 9 වර්ගය වැඩි කිරීම 9 වර්ගය වැඩි කිරීම 9 වර්ගය වැඩි කිරීම 9 වර්ග. ඔහොම තමයි අපි මේ වරහන සුළු කරත් එන්නේ. දැන් මෙතනදී බලන්න. මෙතනදී පාද සේරගම සමානයි. පළවෙනි නීතියට අනුව. පාද සේරගම සමානයි කියන්නේ පාද සේරම සමානයි කියන්නේ මොකද වෙන්නේ? දර්ශක එකිනෙක එකතු වෙනවා කියන්නේ දෙකයි දෙකයි හතරයි දෙකයි හයයි දෙකයි අටයි. ඒ කියන්නේ 9 8 වෙනි බලය. පැහැදිලි නේද? එතකොට මේක අපිට කෙලිම ගන්න පුළුවන් මේ දෙක පිට තියෙන වරහන්ෙන් පිට තියෙන හතරත් එක්ක ගුණ කරාම කීයද එන්නේ? 4 වරද්ද 2 8යි. එතකොට 9 8යි. ඒ විදිහට අපි දැන් කෙටියෙන් ලියාගෙන යමු. 10 3 බලයේ 2 වෙනි බලය. හරිද? එතකොට අපිට ලියන්න පුළුවන් 10 6 වෙනි බලය. 9 9 6 3න් 1 වෙනි බලය. 9 6 3න් 1 වෙනි බලය කියන්නේ නමේ 6 3 එකකින් බලය කියන්නේ ಗುಣ කරනවා නම් ಗುಣ කිරීමේ ලකුණක් දාලා 3න් 1යි. හරිද? මේ දර්ශකයේ ಗುಣ වෙන්නේ මේ මේ 9 6 නෙමෙයි 6ත් එක්ක තමයි මේක ಗುಣ වෙන්නේ 3න් 1. ඒකට 3ට මෙතන 2යි. අතට අපිට ලියන්න පුළුවන් 9 2යි. දැන් මෙතන බල x වල 8 වෙනි බලයේ n 4. එතන 4ට මෙතන 2යි x වල දෙකවතාවක් 3. ඇයි 4ට 4 කරනවා? 8ට 4 ඒව 2යි. එතකොට දෙවතාවක් 3 කීයද? x වල 6. මෙතන බලන්න ආයෙම. AB
ඒ වර්ග b ගණයේ දෙවෙනි බලය ඒ වර්ග b ගණයේ දෙවෙනි බලය එතකොට කොහොමද දෙන්නේ අපි මේක වෙන වෙනම ගුණ කරමු a වර්ගයේ වර්ගය වැඩි කිරීම b ගණයේ වර්ගය අපිට එතන මේක තව දුරටත් ලියන්න පුළුවන් කොහොමද මෙහෙම a වල 4 වෙනි බලය වතාව ඊවල 6 වෙනි බලය ඒක අපිට ගුණ කිරීම ලකුණු පැත්තකට දාලා ලියන්න පුළුවන් a වල 4යි b වල 6 පැහැදිලි නේද දැන් මෙතන බලන්න a වල x y ආයි මේක හිත හිතින් දැන් කෙලින්ම ලියලා දාන්න තියෙන ගුණ කරලා දාන්න තියෙන හරි මෙරිගෙන ඉව අපි මේ 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 සිද්ධියත් අපි නීතිගත කරමු මම නීතිගත කරා एम किया ना एक आय मत मैंने मैं इधर थी ना ये ना ए वाला एम में नहीं बाले पढ़ी कर दी ना एन के ये तो कोटे कोहम देनी ए वातावा ये ना ए वाला एम वातावा एन मेरे को नीति है अंक तूने हाँ लेकिन कोहम लगा भी मेरे को वाह क्या किधर लिया වරහණෙන් පිට ඇති දර්ශකයෙන් වරහණ තුල ඇති සෑම දර්ශකයක්ම දර්ශකයක්ම ගුණ स्मार्ट उत्तर चटे उत्तर ऋण बिंदु ने बल्कि बिंदु ने बल्कि ऋण बिंदु ने बल्कि एक्सल बिंदु ने बल्कि बिंदु बिंदु ने बल्कि मेतने श्याम संख्या बिंदु हेरे ओणम संख्या बिंदु बल मेतने अर्थ न देख बिंदु बिंदु बल මට මතකයි ඒ ගිය සතියේ chat එකේ දාලා තිබුණු ප්‍රශ්නෙට ඒකට උත්තර දෙන්න බැරි වුණා. ඒ සෑන් කරනවා දෙන්නේ. හරි. මේක ලියන්න. නීති අංක කීයද? නීති අංක 4. ඕනෑම සංඛ්‍යාවක බිඳුවිනි බලය අගය එකයි මේ කියන ලියන්න මට පටගාල් ලියගෙන ඉතින් රේසෑන් කරනවා චැට් එක සර් ආය කවද අපි හම්බු
බදාදා පන්තියේ තියෙනවා බදාදා උදේ පාන්දර තියෙනවා ඔකට නැගිටින්න නැති හින්දා 6ට දැම්මා ඔයාලගේ පුඩි උනන්දුවක් තියෙනවා නම් අපි කරමු උදේ 3ට වගේ හරි තමාස පොඩි ගානක් නේ තියෙන්නේ මාස 6ක් වගේ නේද මේ දවස්වල පොඩ්ඩක් නිදිමත නැගෙන නේ මං කියන්නේ මහන්සියලා වැඩ කරන්න ඕනේ ඔකට ටිකේ දෙවෙනියට හම්බෙච්ච කඩේ විභාගෙනි අපි යමු නේද හිමිටියක් පල්ලෙහාට මෙතන මොකද්ද මේ තියෙන්නේ මොන බල මෙතන තියෙන්නේ නාමයේ තුන් වලේ අපිරා තියෙනවා නාමයේ පස්සෙන් බල අඩු වෙලා වෙන්න බෑනේ. මෙතන පොඩි වැරදියක්. බෙදීම කොහොමද? මේකේ මම බැලුවේ. 9 තුන්වෙනි බලයෙන් 9 පස්වෙනි බලයෙන් බෙදලා තියෙනවා. මේක මට නම් මෙහෙම මේ බෙදීම ලකුණ දානකොට හෙනවා අමාරු. ඒ කියන්නේ මම නම් ආස නැහැ මේ බෙදීම වල. එහෙනම් මම කරගන්නේ මේක මම ලියාගන්න මේ විදිහට. 9 3 බෙදීම 9 5 කියලා. එහෙම ලියද්දි පොඩ්ඩක් නිකන් අර 60 පොඩි හොඳ සනීප ගතියක් තියෙනවා. दर्शक नीति वाले दर्शक संबंध देवनी दर्शक अड़कर देख එතකොට බලන්න 9 ඍණ 2 අපිට කලින් ඒවාවේ කොක්කම මෙන් මිද දර්ශකයේ ධන වෙච්ච ඒවානේ දර්ශකයේ ධන වෙච්ච ඒවා හරිද අපි මේ දර්ශකයේ ධන කරගන්න බලමු ධන කරගන්න බලන්නේ කොහොමද මෙන්න මෙහෙම කරා හරිද अभी तवगा धन दर्शक हम ऋण दर्शक हम ऋण दर्शक धन दर्शक नमे दिख करहिमलिया बेतर अरे मेक मेहमलिया बे वेदी मेक एर पस वेदी अरे अपीट करगा हदिश्य मेक ऋण दर्शक धनवे गियम अनिवार्यो इटटे अना හරිද 9 වර්ග. ඒ කියන්නේ 9 ඍණ 2 කියන එක ධන විදිහට ප්‍රකාශ කරන්න ගියොත් එහෙම අපිට වෙනවා මේක 9 ධන 2 කියලා ලියන්න වෙන්නේ 1 යට අගයක් විදියට. පැහැදිලි නේද හැමෝටම? හරිද? ඒ විදියට බලමු මේක 3 ඍණ 4 කියන එක ධන විදියට ප්‍රකාශ කරලා ධන දර්ශයක් විදියට ප්‍රකාශ කරලා කොහොමද වෙන්නේ? 1 බෙදීම 3 धन हतर इसे मेक बल नमे ऋण हतर वेणी बल के मेक अपन धन विधि प्रकाशक धन विधि प्रकाशक नमे हतर वेणी बल मेकने मेहम लिवाल वेरदी हरिद बिंदु ऋण देख हापू
මෙහෙම ලිව්වොත් හරි නේද? බින්දුවෙන් ඍණ දෙක කරනවා ඍණ දෙකයි තමයි. එතකොට දර්ශක නීතිය අනිත් පැත්තට දාලා බලමු. මෙතන අපිට පුළුවන් මේක බෙදීමක් විදිහට ලියන්න නේද? මේ බින්දුවෙනි බලය බෙදීම මේ දෙක. තේරුණාද නේද මම මේ කරපු එක? හරිද? මේ කරපු එක ඔයාලට තේරෙන්නේ නැති. ඇයි මේ ඍණ දෙක ලියන්න පුළුවන් බින්දුව අඩු කිරීම ඍණ දෙක කියලා? ප්‍රශ්නයක් නැහැ නේ බින්දුවෙන් ඍණ දෙක ගියාම නමේ ඍණ දෙකම තමයි එන්නේ. එතකොට දර්ශක නීතිය අපි මේ පැත්තට දැම්ම වගේම ඒක අනිත් පැත්තට කරනවා. ඒ කියන්නේ මේ දර්ශක දෙක අඩු කිරීමක තියෙනවා නම් එකම පාදයේ දර්ශක දෙකක් අඩු කිරීම විදිහට තියෙනවා නම් ඒක බෙදීමක් විදිහට ලියන්නත් පුළුවන්. ඒතර ලියන්න වෙන්නේ පළවෙනි සංඛ්‍යාව බෙදීම. ඒ කියන්නේ නමේ බින්දු වෙනි බලය බෙදීම දෙවෙනි සංඛ්‍යාව වෙන්නේ මේක දෙක. එතකොට නමේ දෙක. මේ දෙක ලියන්න පුළුවන් නේද? එතකොට අපි දන්නවා ඕනම සංඛ්‍යාවක බින්දු වෙනි බලය කීයද? 1යි. එතකොට නමේ දෙක ඒ විදිහට වෙනවා. මම කලින් කිව්වේ කොහොමද? නමේ ඍණ දෙක ආවොත් අපිට කරන්න දෙන්නේ මේක ධන කරන්න ඕන නම් අනිවාර්යෙන් ඉර යටට ගෙනියන්න වෙනවා. එතකොට මේ ධන දෙකක් විදිහට තමයි එන්නේ. හරිද? මම හිතන පැහැදිලි ඇති කියලා ඔය ප්‍රශ්නේ හැම මට නම බලාගෙන මෙරුණා. සෝරි. හරිද? හරි. දැන් බල මෙතන නමේ ඍණ 4 කියලා තියෙන්නේ. එතකොට ඍණ 4 ධන 4 කරන්නේ අර කෙටි ක්‍රමයට යන්න ගහනවා පයින් පාර. එතකොට ඉර යටට වැටෙන්න ඉර යටට වැටෙනකොට මේක ධන වෙනවා. උඹේ කොහොමද එකක් තියන්නේ බෑ මොන හරි තියන්නේ බෑ ඉතින් ඒකයි මෙතන බලන්න 10 සෝරි මට මෙතන මේ පොඩ්ඩක් මිස්ටේක් එක 10 ඍණ 10 එන්නේ ඍණ 10 ඍණ 3 වෙනි බලය ඒක ධන බලයක් විදිහට ලියනවා නම් අපිට කියන්න වෙන්නේ මේකට ඍණ 3 පහින් පාරක් ගහන පස්සේ ඉර යටට වැටෙන ධන වෙලා හරි ඒතර ඍණ 3 x වල 9 x වල 9 ඍණ 9 x වල ඍණ 9 ධන විදිහට ප්‍රකාශ කරන ගියොත් दर्शक අර දින 3 කියලා තියෙනවා. එතකොට සර් මේ ඉර 15 යද්දි දින 10ක් ධන 10 වෙන්නේ නැද්ද? නෑ නෑ. ඒක එහෙම වෙන්නේ නෑ. දර්ශක ලකුණ විතරයි මාරු වෙන්නේ. ඒ අගේ පාදේ වෙනස් වෙන්නේ නෑ. දර්ශක ලකුණ විතරයි මේ ඉරෙන් යටට උඩට යද්දි ලකුණ මාරු වෙන්නේ. පාදේට තියෙන අගේ ඒ විදිහම තමයි කොහොම කරත් වෙනස් වෙන්නේ නෑ. හරි. නීතිය අංක 5. නීති පොතක් එන්න යන්නේ මේක. බලන්න නෝට් එක. ගණන් පොතනේ නීති පොතක්. නීතිය අංක 5. ලබ්ධ දශකයට යන විට 13 වෙනි ගාන. 13 වෙනි ගානෙත් මම ඔයාලට සාධනය වගේ එකක් කරන්න පොඩියට. ඒක මේකට ඕනෙත් නෑ. හරිද? 13 වෙනි ගාන මම කරන්නම්. නේද? මෙතන 1 කියන සංඛ්‍යාව මොනද මේක බලන්න. 9 බිංදුව කිව්වොත් අපි කිව්වේ ඒකට 1යි කියලා. එතකොට 1 වෙනුවට අපිට දාන්න පුළුවන් නේද මෙතන 9 බිංදුවයි කියලා. පුළුවන් නේද? පුළුවන්. ඇයි? 1 තියෙන තැනට 9 බින්දුව දාන්න. 9 බින්දුව කියන්නේ 1යි නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. අන්නේ දර්ශකව දෙවී මොකද කරන්නේ? සම වෙලා තියෙන සංඛ්‍යා දෙකේ දර්ශක අඩු වෙනවා. කොහොමද අඩු වෙන්නේ? 9 බින්දුව ඍණ ඍණ 3. ඇයි? මේකේ දර්ශකේ ඍණ 3. එතකොට දර්ශකයන් අඩු වෙන්නේ බින්දේ ඍණ 3 අඩු වෙනවා. එතකොට මෙතන වෙන්නේ කොහොමද? බින්දුව ධන 3 ඒ කියන්නේ 9 3 වෙනි බලය. දැන් ඔයාලට පේනවා නේද මෙතන 9 1 යට 9 ඍණ 3 වෙනි බලය සමාන වෙලා තියෙනවා 9 3 වෙනි බලය. පැහැදිලි නේද? හරි. ඒ වෙලා තියෙන මොකද්ද? මම අර කතාවේ අනිත් පැත්ත තමයි. දැන් ඉර උඩ තිබෙක ඉර යටට ගෙනිච්චා. දැන් ඉර යට තියෙන එකක් ඉර උඩට ගෙනා. එතන මොකද වෙලා තියෙන්නේ? ඒකෙත් අර විදිහම තමයි. ලකුණ මාරු වෙලා තියෙන්නේ. ඍණ 3 ඉර උඩට එද්දි ධන 3 වෙනවා. ධන 3 ඍණ ඉර යටට යද්දි ඍණ 3 වෙනවා. ඒ කියන්නේ මේක ධන ඍණ කරන්න ගියාන් පස්සේ දර්ශකයක ලකුණ අනිවාර්යෙන් ඉර
උඩට යනවා ඉර යටට යනවා ලකුණ මාරුත් වෙනවා හරි ඒ විදිහට දැන් ඔයාලට තේරුණා මෙතන මොකද්ද උනේ කියලා ඒ විදිහට බලමු අපි නීතියක් මෙතනත් ගොඩනගන්න නීති නෙමෙයි මේවා ඇත්තටම ඔයාලා මතක තියාගන්න ඕන පොඩි අරමුණ ඉදින් ඒ වල රිනේම් කියන එක අපිට කියන්න පුළුවන් කියලා ඉන්නේ ඒ වල එම් කියේ හරි මෙතන මොකද කරේ ඒ වල රින එම් හරි සමාන 1 යට ඒ වල එම් මෙතන 1 යට ඒ වල රිනේම් සමාන 1 යට එම් දෙයක් නෑ පොඩි දෙයක් තියෙන්නේ හරි අපි මේ ගණන් ටික කෙලින්ම හදමු කෙටියෙන් හදමු හරිද මට ඕනේ මේම කොහොම ධන විදියට ප්‍රකාශ කරන්න මේ රින දර්ශක තිබිලා තේරවන්නේ ඔක්කොම ධන දර්ශක කරමු රින දර්ශක කරද්දී ඍණ දර්ශකක ධන දර්ශක කරද්දී මොකද වෙන්නේ x වල ඍණ 3 ධන දර්ශකයක් බවට පත් කරද්දී දර්ශකයට පයින් පාරක් ගහවම ඉර යටට යනවා නේ ඉර යටට යන්නේ දර්ශකයේ ලකුණු මාරුලා x වල ධන 3යි b වල මොකද වෙන්නේ b වල තියෙන ඉර යටින් ඉර යට තියෙන ඍණ බලයක් ඉදිරියේ ඒක මම ධන කරන්න ගියාන් පස්සේ b වලට පයින් පාරක් ගහවම ඉර යට තියෙන කී උඩට යනවා ඇති මාරුලා යට නේද b වල ධන 4යි ඔක තමයි උත්තරේ හරිද මේක බලන්න මේකෙත් එහෙමයි ඒ වල ඍණ පහ ධන පහක් විදිහට ලියන්න ගියාම ඉරෙන් යටට තමයි ලියන්න වෙන්නේ b වල ඍණ 4 ධන විදිහට ලියන්න ගියාන් පස්සේ b වල 4 විදිහට ලියන්න ගියාන් පස්සේ ඉර යට තියෙන b වල ඍණ 4 ඉර උඩට එනවා හැබැයි ඍණ 4ක් වෙලා නෙමෙයි ධන 7ක් වෙලා මෙතනත් එහෙමයි මෙතන බලන්න මෙතන මොකක්ද දලා තියෙන්නේ m තමයි දෙකේම m තියෙන්නේ දෙකේම m තියෙන්නේ අපි මේක දෙකේම m තියෙනකොට ධන කරගෙන යමුකෝ m වල ඍණ 4 ධන කරන් ගියාම ඉර උඩට එනවා m වල ඍණ 2 ධන කරන් ගියාම ඉර යටට එනවා හරිද එතකොට මොකද්ද වෙන්නේ හරි මේක අපි තාලෙට පොඩ්ඩක් සුළු කරලා බලමු මොකද්ද මේ තියෙන්නේ දර්ශක වල දෙවෙනි නීති අපි කතා කරා පාද සමාන වෙලා තියෙනවා එහෙනම් දර්ශක අඩු වෙනවා බෙදීම තියෙන්නේ m වල 4ෙන් අඩු වෙනවා 2 කීයද එතන m වල ධන 2යි මේක බලමු AB වල ඍණ 3 වෙනි බලය. ඒක මේක ධන කරන් ගියන් පස්සේ මොකද වෙන්නේ? ඉර යටට වෙනවා. මෙතන තියෙන ඉර යට එක තියෙන්නේ. ඒක ලියන්න ඕනේ නැහැ අතරම. මෙතන තියෙන හැතරම් බලන පස්සේ මේ සංඛ්‍යාව යට තියෙන්නේ. එතකොට මේ මොකද වෙන්නේ? මේක ධන කරන් ගියන් පස්සේ A බෙදීම B වල 3 වෙනි බලය සම්පූර්ණයි. තේරුණාද? ඔව් කියන්න. අර කලින් ගාන පොඩ්ඩක් කියලා දෙන්නකො. अरे m ऋण 2 का m m 2 का आप मेकद देखे m තියෙන එකද ඔව් අර 14 වෙනි එකේ 3 වෙනි එක හරි මෙහෙම නේ උනේ මට ඕනේ මේක ධන දර්ශක කරගන්න මම ඊහිඳ ඉස්සලාම ධන දර්ශක කරගන්න එතකොට m ඍණ 2 කියන එක ධන දර්ශකයක් කරන්න නම් මං ඉර යටට ගෙනියනවා ඇයි මේක ඉර උඩ තියෙන හින්දා එතන පැහැදිලි නේද? එතකොට මට මේක ඍණ 2 ධන 2ක් කරන්න ඕනෙ හින්දා මේක ඉර යටට වැටෙනවා. එතකොට m m වල 2යි. ඉතින් දැන් මෙතන m ඍණ 4 තියෙන ඉර යට. එතකොට මේක ධන කරද්දි ඉර උඩට වැටෙනවා. ඉර උඩට වැටෙද්දි මොකද වෙන්නේ? m වල ධන 4යි. හරි. එතකොට මේක මේ ප්‍රතිඵලය ආව නේද? මේ ප්‍රතිඵලය ඇවිල්ලා මම තව පොඩ්ඩක් සුළු කරලා තියෙනවා. ඇයි සුළු කරේ? මේක මෙහෙම තියෙනට වඩා පාද සමාන වෙලා තියෙන අවස්ථාවක මේක නිකන් ඔහම තියනට වඩා සුළු කරන එක වාසිය අපිට. ඇයි? පාද සමානයි. එතකොට දර්ශක දෙක බෙදීමක් විදිහට තියෙන්නේ. එතකොට දර්ශක එකිනෙක අඩු වෙනවා. හතරෙන් තමයි දෙක අඩු වෙන්නේ. මේක සලකන්න එපා. මෙතනින් තමයි ඒක බලන්නේ. හතරෙන් තමයි දෙක අඩු වෙන්නේ. එතකොට හතරෙන් දෙක ගියාම m වල 2. හරිද? හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේක බල අපිට මෙහෙම ලියන්නත් පුළුවන් නැත්තම් මේක මේ විදිහට ලියන්නත් පුළුවන් ඔය a වල a බෙදීම b වල ඍණ 3 කියන එක මම ඔය වරහන පොඩ්ඩක් සුළු කරනවා එතන a වල ඍණ 3යි b වල ඍණ 3යි එතකොට මොකද්ද වෙන්නේ මම කියන මෙන්න මේක මේක මෙතනින් මෙතනට ආගලින්ම හරි එතකොට මේකේ වරහන අයින් කරා එතකොට a වල ඍණ 3යි b වල ඍණ 3යි දෙකම ධන කරද්දී උඩයට මාරු වෙනවා නේද a වල 3යි b වල 3යි ඒ කියන්නේ b බෙදීමේගේ 3 වෙනි බලය. ඇයි? 3 3 කියන එක පොදු එළියට ගන්න පුළුවන් නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට බලුවම පස්සේ මෙතන මොකද වෙන්නේ? දෙකටම පොදු වෙලා ඍණ
එතකොට ධන කරන්න යද්දි දෙකේම උඩයට මාරු වෙනවා. ඕක තමයි කෙටිම ඉවත් උත්තර. පැහැදිලි ඇති කියලා මම හිතනවා. මම යන හතරවෙනි එක. අපි ගණන් ගොඩක් කරනවා. පටපට ගාන ගණන් ටික. ගණන් වලින් තමයි ඔයාලට මේ පාඩම කොටුවක් පුළුවන් නැත්නම් නිකන් මේ මේක බලන්න. මේ තියෙන මොනවාද? කොඩ කොඩ මිටර් වලගේ තියෙන මොනවාද? ඇත්තේ දන්නවද නැද්ද? මොනවද? මොන ලකුණද? වර්ගමූල 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 හරි. මූල ලකුණ අන්න අන්න උත්තරය දැන් තමයි ආවේ. මේ තියෙන්නේ මූල ලකුණ. වර්ගමූලය වෙන්නේ මෙතන එක්ක දෙක දාලා තියෙනවා නැත්නම් මේක තනියෙන් තියෙනවානේ. අපි පොදුවේ මේකට කියනවා මූල ලකුණ කියලා. හරිද? මූල ලකුණ තමයි මේක හරිය නම. පොදු නම. ඒක අවස්ථාව අනුව ඒක වර්ගමූලයක්ද ඝනමූලයක්ද ඊට පස්සේ හතරෙනි මූලයක්ද එහෙම එහෙම තියෙනවා. මේක ලියද්දී අපිට ලියන්න පුළුවන් මෙන්න මේක අතනද. වර්ගමූලයක් තියෙන එක අපිට දක්විදේ ලියන්න පුළුවන් තුනේ භාගෙවෙනි බලය. ඇයි ඇත්තටම මෙතන මෙතන ඉලක්කම සඳහන් නැත්නම් අනිවාර්යෙන් මේක වර්ගමූල ලකුණ. මෙතන ඉලක්කම සඳහන් නැත්නම් මේක අනිවාර්යෙන් වර්ගමූල ලකුණ. ඒ කියන්නේ මේක නිකන් ඔහේ තියනවා නම් මේක වර්ගමූලයක්. හරිද? නැත්නම් මොන මූලයක්ද කියලා සඳහන් කරන්නේ මෙතන ඉලක්කමක් දානවා. තුනේ මූලය, හතරේ මූලය, හරි? පහේ මූලය. ඔහොම එකක් පෙන්නලා තියෙනවා. මේක දෙක දාන්නත් පුළුවන් නැත්නම් මේක අපි වර්ගමූලය කියලා ගන්නෙ. ඒ වුණාට මේක ඔක්කොටම පොදු අපි කියනවා මූල කියලා. හරිද? මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැති කියලා. වර්ගමූල කියන්නේ බකව කරේවොත් මේ මූල ලකුණ කියන්නේ. ඒක විශේෂ කරලා හෙවොත් වර්ගමූල කියන්නේ. හරි. වර්ගමූලයක් දර්ශකයක් විදිහට පෙන්වනවා නම් වර්ගමූලය භාග ලකුණ විදිහට තමයි පෙන්වන්නේ. කියන්නේ භාගයක් භාග සංඛ්‍යාවක් විදිහට තමයි මූල ලකුණ පෙන්වන්නේ. භාග කියන්නේ දන්නවනේ ඔයාලා මේ භාග සංඛ්‍යාවක් කියන එක. මේ තියෙන භාග සංඛ්‍යාව 3 න් 1, 4 න් 1, 5 න් 4. ඕවනේ භාග සංඛ්‍යාව කියන්නේ. ඔය භාග සංඛ්‍යාවගේ නිරූපණය වෙනවා නම් මොකක් හරි එතන මූලය සම්බන්ධ වෙනවා. හරි. මෙතන එකේ දෙවෙනි බලය. ඇයි මෙතන තියෙන වර්ගමූලය? මෙතන බලන්න 3.45. ඔයාලට පේන්නේ නැති ඇති. මටත් පේන්නේ නැහැ. හරිද? 3.45 භාගෙවෙනි බලය කියන එකටම කියන්න පුළුවන් වර්ගමූල ලකුණ ඇතුළේ තියෙනවා 3.45. දැන් මෙතන බලන්න. මෙතන ඉහළ තියෙන 81.7. 81.7 දාර්ශක ආකාරය නිරූපණය කරනවා නම් මේ ඝනමූලය අන්න ඝනමූලය වෙද්දී මේක දානවා අපි 1.3. පැහැදිලිද? දැන් මෙතන බලන්න. ඒවල 3 බලයේ වර්ගමූලය. එතකොට ඒවෙනි 3 බලයේ වර්ගමූලය අපි දර්ශකයක් විදිහට ලියනවා නම් ලියන්න වෙන්නේ ඒවෙනි 3 බලයේ භාගය. කියන්නේ A බෙදීම Aවල 3 2 නෙමෙයි 2 3. පැහැදිලි නේද ආපු ඉද? මෙහෙමයි සිද්ධිය. Aවල 3 කියන එකේ මූල ලකුණ නැති කරන්න දර්ශක ආකාරය නිරූපණය කරනවා. ඒක වෙන ಗುಣ එකතු වෙනවා භාගෙවෙනි බලය. ඒතර මේ කෑල්ල සුළු කරයින් පස්සේ එනවා මොකද්ද? Aවල 2 3 බලය. ඇයි මම මෙහෙම තියනවට වඩා මේක සුළු කරලා තියෙන එක නේද හොඳ? දැන් මෙතන බලන්න y වල 4. 4 y වල 4 කියන එකේ පස්සෙනි මූලය. එතකොට මේ මූල ලකුණු නැතිව දර්ශක ආකාරයෙන් නිරූපණය කරන එක ಗುಣ වෙන්න ඕන කීයද? පස්සෙනි මූලය නම් 5 එක. 6 වෙනි මූලය නම් 6 එක. 7 වෙනි මූලය නම් 7 එක. ඒ විදිහට තමයි එන්නේ. හරිද? ඔයාලා දැන් පැහැදිලි නේද මූලයේ මොන වගේ මූලයක් ආවද දර්ශකය කරන්න ಗುಣ කරන්න ඕන මොන භාගෙන්ද කියලා ඔයාලා දැන් පැහැදිලි ඇති නේද? ඒ කියන්නේ y වල 5 4 වෙනි බලය. මේ ටික පැහැදිලි නේද? මම හිතනවා කඩේට පැහැදිලි ඇති කියලා රේස් හෑන්ඩ් එකක් ඇවිත් තියෙනවා. ප්‍රශ්න අහන්නකෝ. තා අර පස්සේ ඊට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. පස්සේ එක 1 2 3 4 5. A වල 3 වෙනි බලයේ වර්ගමූලය. ඒවල 3 වෙනි බලයේ වර්ගමූලය.
වර්ගමූලය වර්ගමූලය නැති කරද්දී දර්ශක විදියට පෙන්නද්දී අනිවාර්යයෙන්ම භාග ලකුණ එනවා නේද මෙතින් භාගය භාගය එතකොට දැන් මෙතන තියෙන්නේ දෙකේ වර්ගමූලය නම් දෙකේ භාගයනේ බලන්න දැන් මෙතන තියෙන්නේ a වල 3 වෙනි බලයේ වර්ගමූලය ඒතර a වල 3 වෙනි බලයේ වර්ගමූලය කියද්දී a වල 3ත් එක්ක භාග බලයකුත් එනවා ඒක ඉන්නේ ಗುಣ කිරීමක් එක්ක මෙතින් මෙතින් ಗುಣ කිරීමක් එක්ක එතන ಗುಣ කිරීමයි මේ 3යි මේ භාගයයි ಗುಣ කරන් පස්සේ මේ විදිහට අපිට උත්තරේ ලියන්න පුළුවන් පැහැදිලිද මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. මම මේක ලියුවොත් මොකද මම කියන්නේ? නීතිය නීතිය නීතිය. වෙන මොනවත් නැහැ මේක අද නෝට් පොතක් නෙවෙයි නීති පොතක්. ඒ වල m වෙනි බලයේ n වෙනි මූලය කියලා අපි අපි විදිහට නිරූපණය කරනවා නම් ඒ m වෙනි බලය කියන එක වැඩි කරන්න ඕනේ 1 යට n වලින්. ඒ කියන්නේ ඒ වල m බෙදීම හරිද පස්සෙනි ගාන චුට්ටා පස්සෙනි ගාන නේද පස්සෙනි මම පැහැදිලි කරන්නේ මම ආයෙ කියන්නම් මේ ඒ වල තුන්වෙනි බලයේ වර්ග මූලය මෙන් දෙක තියෙන්නේ හරි මම දෙක තියෙන්නේ එතන ඒ වල තුන්වෙනි බලයේ වර්ගමූලය කියවන් පස්සේ ඒ වරහන වර්ගමූලය ඇතුළේ තියෙන එක අනිවාර්යෙන් භාග්‍ය බලයකින් ගුණ වෙන්න ඕනේ. ඒක තමයි තියරිය. හරිද? එතකොට ඒක තමයි මේ තියෙන්නේ. ඒ වෙනි තුන්වෙනි බලයේ කේ භාග්‍ය බලයෙන් වැඩි වෙනවා. දාර්ශකය වැඩි කරන්නේ ඒ නෙමෙයි. එතකොට දාර්ශකය මොකද්ද? තව දුරටත් සුළු කරන්න පුළුවන්. දෙකෙන් තුන්වෙනි බලය. තේරුණා නේද? हरि दर्शक आकार मंगिता तुंगिणी गाने वरहान दाल दर्शक लिया තුන්වෙනි ගාන. එහෙම ඕනේ නැහැ. මේකනේ තුන්වෙනි ගාන මම හිතන්නේ කියන්නේ 3.45. එහෙම ඕනේ නැහැ. 3.45 කියන්නේ එක අගයක්. ඒකට භාග්‍ය බලය දැම්මම පස්සෙන් කරන්න ඕනේ. 3.45 කියන්නේ එක සංඛ්‍යාවක් විතරයි. ආයේ මේක කැඩෙන්නේ නැහැ. හරිද? දර්ශක ආකාරය කියන්නේ තුනේ වර්ගයේ ඝනමූලය. මම බලන්න. තුනේ වර්ගයේ ඝනමූලය කියවන් පස්සේ අපි ලියමු කොහොමද අපි දන්නවා මෙහෙම ලියන්න පුළුවන් නේද එතකොට තුනේ වර්ගයේ ඝනමූලය අපි ලියන්න පුළුවන් 3යි 3න් 2ගේ බල ඔව් තමයි උත්තරය x වල 4 ඝනමූලය x වල 4 ඝනමූලය කියවන් පස්සේ x වල 4 ලියලා ඝනමූලය නිසා 3න් එකකින් වැඩි කරනවා එතන මෙතන යනවා x වල हतर बेदी में तुना एक तुने हतर बेनी बाले मेतन बाला मेतन मना तिलकम संधान अनिवार्य वर्गमूल तुंगिनी बाले बड़ी वर्गमूल दर्शक भाग्य बाले भाग्य बाले तुण वेडिगिरी भाग्य देखें तुना मेतन बीवल हाथ तुंगिनी बाले බීවන හතේ තුන්වෙනි බලය කිව්ව සෝරි බීවල හතේ තුන්වෙනි ඝන මූල මේ තුන්වෙනි මූලය ඒ හරහත් ඝන මූලය බීවල හතේ ඝන මූලය කිව්ව පස්සේ හත කියන එක තුනින් එකකින් වැඩි යනවා එතකොට කොහොමද එන්නේ හත උඩට එනවා තුන කියන එක යටට යනවා හරි දැන් තිබ්බේ මූල තියෙන ඒවා දර්ශක කරානේ දැන් දර්ශකයේ දියලා තියෙනවා අපි ඒක මූල කරමු කොහොමද මූල කරන්නේ දැන් බලන්න මේ හැම එකේම දර්ශක බෙදීමක් තියෙනවා නම් අපි දන්නවනේ අනිවාර්යයෙන් මේක මූලයක් කියන්නේ කියලා. හරිද?
අනිවාර්යෙන් මේක තමයි ලක්ෂණය මොකක් හරි සංඛ්‍යාව මේ බෙදීමක් විදිහට තියෙනවා නම් අනිවාර්යෙන් එතන මූලයක් එනවාමයි හරිද එතකොට දැන් මේ මූලයත් අපිට හඳුනගන්න පුළුවන් යට තියෙන සංඛ්‍යාවෙන් මෙතන තියෙන ඝන මූලය මෙතන තියෙන ඝන මූලය ඇයි ඉර යට තියෙන 3 ඒ වැඩි කිරීම භාගය ඒ වැඩි කිරීම 3/2 කියන්නේ sorry a වල 3/2 වලය කියන්නේ a වර්ග වැඩි කිරීම 3/1 එතකොට අපිට මෙතන දාන්න පුළුවන් ඝන මූලය ඇයි 3/1 නැති කරන්න ඝන මූලයක් එන්නේ මෙතන භාගයේ තිබ්බොත් වර්ග මූලයක් එන්නේ 4 තිබ්බොත් 4 වෙන්නේ එතකොට වර්ග මූලය ඇතුළට දාන ඉතුරු කෑල්ල a වර්ග මෙතන බලන්න m ऋण देखे m m वाले ऋण तूने इन देखा ही बाले ये तो उड़ा कोहम देने अड़ी हितने अन्य बात तूने इन्हें क्या महमली आ गया अरे तूने इन्हें क्या महमली आ गया तेरे पास मुकद्दर ही नहीं तूने इन्हें क्या लाखों ने नतीकरण गाना मूले बैठे ना m ऋण देखा ऐसे ही टीनू අපිට ඕන මේක තව දුරට සුළු කරන්න පුළුවන් මෙතන නැවතුත් අවුලන්නේ නැහැ මේක නැවතුත් හරි හරිද මම තව ටිකක් සුළු කරන්නම්කෝ කොහොමද වෙන්නේ කියලා ඍණ දෙක නැති කරන්න මේ දර්ශකය ඍණ නැති කරන්න මම මොකද කරන්නේ දැන් ඉරක් උඩ තියෙන්නේ ඉර යට යනවා මෙන්න මාර්ගය වෙනවා හරි ප්‍රශ්නයක් නැහැ පැහැදිලි ඇති කියලා හිතනවා දැන් මෙතනද බලන්න y වල ඍණ 4 3 වෙනි බලන්න අර එතකොට බලන්න මෙතන किसी කතන්දරයක් නැහැ බය වෙන්න දෙයක් නැහැ ගාන දැක්කම ඍණ 4 පැත්ත කර ගන්නවා sorry ඍණ 3 පැත්ත කර ගන්නවා 4 1 පැත්ත කර ගන්නවා ඊට පස්සේ 4 1 නැති කරන්න මූල ලකුණක් එක්ක මෙතන දානවා 4 කියලා එතකොට මූල ලකුණ ඇතුල වෙනවා ඉතුරු ගෑ ඒ කියන්නේ y වල ඍණ 3යි තව දුරටත් සුළු කරනවා නැත්නම් අතන දිවුවත් ඇති y වල ඍණ 4 sorry 4 වෙනි මූලයේ ඇතුල වෙන y වල ඍණ 3 y වල ඍණ 3 මන් දාලා සුළු කරන්න යද්දි මොකද වෙන්නේ දර්ශකයට උඩට මාරු වෙනවා. උතුරු දකුණ මාරු වෙනවා. හරිද? මේ ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරිද? ඒරණට අහන්න. අපිට අන්දාලා යන්න ඕනේ සර්. ඒ ක්‍රමය අනිවාර්යයි. මොන ක්‍රමයද? धनदर्शक वर्गमूल उत्तर अनिवार्य කොහොමද අයින් කරන්නේ මෙතන තියෙන්නේ එක්සලාම අඳුර ගන්න ඕනේ මෙතන තියෙන මොන මූලයක්ද කියන එක හරි මාව ඇහෙනවා ඉතින් හැමෝට හරි මොන මූලයක්ද තියෙන එක එතන මෙතන තියෙන මොකද වර්ගමූලය වර්ගමූලය නැති වෙන්නේ කොහොමද දර්ශකයේ උඩ මොකද වෙන්නේ ඍණ එක වැඩි වෙන්න ඕනේ භාගයෙන් එහෙනම් ඍණ භාගයනේ ඍණ භාගය නැත් ධන භාගය කරන්නේ කොහොමද දැන් හරය තියෙන්නේ නේ sorry ලවයේ තියෙන්නේ එහෙනම් මේක ලාභ හරයට හරයට ගෙනියන භාගය පැහැදිලි නේද මම දෙවෙනි ගානට යන්න ඉස්සලාම අඳුර ගන්නවා මෙතන තියෙන මොන මූලයක්ද කියලා අඳුර ගත්තාන් පස්සේ අපිට පුළුවන් වෙන මෙතන තියෙන ඝන මූලයක් කියලා හිතා ගන්න ඝන මූලය තමයි මේ 3 නේ ඒතර ඝන මූලය නැති කරන්න දර්ශකය මම වැඩි කරනවා 3 1 කියන භාගයෙන් එතකොට 3 1 වැඩි කරාන් පස්සේ x වල ඍණ 3 1යි ඇයි මෙතන පොඩ්ඩක් සුළු කරාන් පස්සේ එතකොට ඍණ 3 එක මම ධන 3 එක කරන්න යද්දි දැන් මේක ලවයේ තියෙන්නේ එතකොට මම දර්ශකයට පයින් පාරක් ගහන පස්සේ ඒක හරයට වැටෙනවා එතකොට ලකුණ ධනක් වෙනවා දැන් මෙතන බලන්න එක යට x වල
එක්සල ගණයේ වර්ගමූල මම මේක සුළු කරනවා වර්ගමූලය නැති කරන්න මොකද කරන්නේ එක්සල ගණයට කියන තුනට දර්ශකයේ වැඩි කරන භාගයෙන් විතර මෙතන එනවා එක්සල 3 බෙදීම 2 දැන් මේක ධන කරන්න ඕනද ධන දර්ශකයේ සහිතව ලියන්න ඕනද නැහැ නේ ධන වෙලා තියෙන්නේ මෙතන බලන්න දෙක වැඩි කිරීම x වල ඍණ 2 මේ වර්ගමූල නේද තියෙන්නේ මෙතන ඝනමූලේ තියෙන්නේ ඝනමූලේ නැති කරන්න 3 එක දාන්න 3 එක මම ඒක තව ටිකක් සුළු කරන් පස්සේ එනවා x වල ඍණ 3 2 3 2 එතකොට මේකේ දර්ශකය ඍණ කර ධන විදියට ලියන්න කියලානේ තියෙන්නේ එතකොට මේක ධන කරන්න යද්දි ඉරෙන් යටට යනවා නේද අපි ගණන් වල කරානේ එතකොට මොකද වෙන්නේ දෙක කියන එක උඩ ඉතුරු වෙනවා ඇයි දෙකේ මොකක්වත් මේ ඍණ ධන මාරු කරන්න ඕනේ නැහැනේ අපිට තියෙන x වල කතන්දරේ විතරයි ඒ කියන්නේ x වල ඍණ එක ධන කරන්න ගියන් පස්සේ දැන් x තියෙන ලවයේ විදියට ඒක හරයට වැටෙනවා හරයට වැටෙනකොට මොකද වෙන්නේ ඍණ වෙත්ත සේරම ධන වෙනවා හැබැයි ධන වෙන්නේ මොකක් විතරද දර්ශකයේ විතරයි පාදයේ ධන වෙන්නේ නැහැ පාද කියන්නේ මේ x කියන එක x එක වෙනස් වෙන්නේ නැහැ x වල ලකුණු වෙනස් වෙන්නේ නැහැ දිරර වෙනවක් දානක් තියන්නේ නැහැ දර්ශකයේ ලකුණු විතරයි වෙනස් වෙන්නේ අපි මේක බලමු පහවතාව a වල a 3 වර්ගමූලය එතකොට කොහොමද මෙතන ඉන්නේ වර්ගමූලය නැති කරන්න පහවතාව a වල 3 භාගයෙන් බලය එතකොට මම ලියනවා अमेरिका शुरु कर लिया ना ए वाला देखें तुम ये नहीं बात हर पहले रहें द हर नोटे पूरों घंटा गया हाँ अभी तो दर्शन के नीति दिखा किकन करते नहीं ए बताएं मैं याद रखना नोटे दिया पहले टेन टाइम वाला दिए हर अभी तो इंग्लैंड में ठीक है उपकोम में कितना कर गाना तो भाई आधा नहीं रहा දර්ශක නීති ටික එක තැනකට ගමු. මම ලියාගෙන යනවා. මම කළු පෑනකින් ලියන්නන්නේ. දර්ශක නීති. පළවෙනි ඉගෙන ගත්තේ මොකද්ද? පාද සමාන වෙච්ච දර්ශක දෙකක් ගුණ කිරීමකින් සම්බන්ධ වෙලා තියෙනවා නේද? ඒ දර්ශකයේ දර්ශක එකතු වෙනවා. ඒ මේ කතන්දරේ නේද මේක තමයි පළවෙනි එක එතකොට ඒකේ අනිත් පැත්ත මොකද දර්ශක දෙක බෙදීම කියලා දිනවන m ධන m වෙනුවට m ඍණ n පළවෙනි පදයෙන් අවසන් වෙනවා ඊට පස්සේ මොකක්ද ආන්නේ බලයක බලයක් විදිහට තියෙනවා මොකද වෙන්නේ ඒ වල m වැඩි කිරීම n ඒවත් m n හරි වරහන අයින් වෙනවා ඊට පස්සේ ඒ වල ඍණ m තිබ්බා මේක ධන කරන්න පුළුවන් ඉර යටට ගෙනහින් හරිද මම මෙතනින් අනිත් එක ලියන්න ඒ වල sorry එක යට ඒ වල ඍණ m තිබ්බා ඍණ m නැති කරන්න ඉර උඩට එනවා එතකොට ඒ වල සහ මෙහෙම තිබ්බොත් ඒ වල m වල am වල n වෙනි මූලය කියලා තිබ්බොත් අපිට ලියන්න පුළුවන් m බෙදීම n කියලා. මොන වගේ ටික තමයි අපි ඔය ඉගෙන දර්ශක නීති ටික. අට ගාන ලියාගන්න මේ ටික. මේ ටික එකලහ තියාගන්න. යාගෙන බිත්ති වල ගහගන්න කටවාඩම් කරගන්න මේ මොකද ඉස්සරහට ඕනේ හරිද දැන් නීති එක දන්නවා ඔක්කොම එක තැනක තියෙනවා අපි දර්ශක නීති භාවිත කර අගේ හොයමු මේව දැන් මේකේ අගයක් කියන්නේ මොකක් හරි එන්න ඕනේ 500 හරි 1500 හරි 1200 හරි මොකක් හරි එකක් එන්න ඕනේ මෙහෙම තියෙන්නේ නැතුව මේවත් සුළු වෙලා මොකක් හරි එන්න ඕනේ ඒක තමයි දැන් අගේ හොයන්නේ යන්නේ අගේ හොයන්නේ අද්දි
ඔයාලට මං පොඩි දෙයක් කියන්න මේ 27 125 32 64 ඔන්න එක විදියට එනවා ඒ කියන්නේ එකම අංකේ නිකන් තැන් තැන් වුණා අහුවෙනවා හරිද මේ 27 25 හරිද 125 8 ඔන්න ඔවා හම් වෙන ඉස්සරහට හරිද ඒතර ඔයාලා ගණන් හදලා හුරු වෙද්දී ඔයාලා දැනගන්නවා මේක මෙහෙම මෙහෙම තමයි හැසිරෙන්නේ කියලා අපි දැන් බලමු කොහොම කොහොමද හැසිරෙන්නේ 27 කියන එක අපිට පුළුවන් 3න් බෙදන්න හරිද 27 3න් බෙදනවා කීයද 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 එනවා 9 නේද 9යි 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 මම 3න් බෙදන්න පුළුවන් නේද ඒතර 3යි 3යි මම 3න් බෙදන්න පුළුවන් නේද 1යි මෙතන තියෙන 3යි ගිරින් 3යි ගිරින් 3යි ගිරින් කියන්නේ 3 ගණය නේද මේ 27 කියන්නේ බොරනම් මේ පැත්තේ ගුණ කරලා බලන්න 3 ගිරින් 3 කියන්නේ 9යි 9 ගිරින් 3 කියන්නේ 27 27 හරි 27 වෙනකොට අපිට ලියන්න පුළුවන් 3 ඩිග්‍රීම 3 බලය කියලා. සෝරි 3 බලය කියලා ලියන්න පුළුවන් 27. හරි. දැන් මේක සුළු කරමු. දර්ශක නීතිය අනුව බලය කියනවා අපිට පුළුවන් ගුණ කරා. දර්ශක දෙක. 1 වැඩි කිරීම 3. ඊට මේ 3ට මේ 3 කැපිලා ගියන් පස්සේ 3 වර්ගය. 3 වර්ගය කියන්නේ කීයද? 9යි. මේ මෙතනින් සමාන ලකුණු දාගන්න. අපිට ඉඩමදි වුණා ගන්න. පැහැදිලි නේද? 125. 125 125 මම පහෙන් බෙදෙනවා පහෙන් බෙදමු කීයද 25 25 ය පහෙන් බෙදුවම දැන් පහ පහ බෙදුවාම 1යි 5 3 කියන පහේම 3ක් තියෙනවා මේක නිකන් පහේ පහ වැඩි කිරීම පහ වැඩි කිරීම 5 5 5 25 25 5 හරි 125 පහේ 3 වෙනි බලය කියලා යන්න පුළුවන් 125 හරිද ඒක තියෙන්නේ බලයක බලයක් විදියට 3න් 2 බලය ඒතර මේක ගුණ වෙනවා පහේ 3 වෙනි බලය වැඩි කිරීම 3ට මේක පිරෙනවා ඉතුරු වෙනවා පහේ වර්ගය පහේ වර්ගය කියන්නේ කීයද 25යි 32 32 මම බෙදනවා 2ෙන් හරිද 32 මම 2ෙන් බෙදනවා 32 2ෙන් බෙදමු කීයද බලය තමයි 32 කියලා ගන්න. පැහැදිලි නේද? ඒතර දෙකේ පස්සෙනි බලය 32 කියලා ගන්නවා නම් අපි මේක දැන් මේක තියෙන ന്യാයමත් දර්ශක නීති වලට දාලා සුළු කරනවා වැඩිම ඍණ 3 වැඩිම 5 අර කැපිලා ගියා 2 ඍණ 3 වෙනි බලය 2 ඍණ 3 වෙනි බලය කියන්නේ මේක දර්ශක නීති දාලා අපි මේක ධන බලයක් කර ගන්නවා එතකොට ධන බලයක් කරන් ගියන් පස්සේ මේක මොකද වෙන්නේ ඉර උඩ තියෙන්නේ මේක යනවා ඉර යටට 2 3 වෙනි බලය හරිද 2 3 වෙනි බලය කියන්නේ කීයද සෝරි අයියෝ දෙකේ 3 වෙනි බලය දෙකේ 3 වෙනි බලය කියන්නේ කීයද 8යි ඒතර උත්තරේ 1 8 8 8න් 1යි පැහැදිලි නේද අපි මේ ටික සුළු කරමු ඍණ 2 b වල ඍණ 4 හරිද එන මේක බලයක බලයක් විදිහට නේ තියෙන්නේ හරිද මම මේක පොඩ්ඩක් වරහන් අයින් කරගන්න. ඒතර a වල ඍණ 2 කියන එක වැඩි වෙනවා ඍණ 3 වතාව ඍණ 2. ඉතින් b වල ඍණ 4 කියන එක වැඩි වෙනවා ඍණ 3 වැඩිම 2. ඒතකොට මෙතන මොකද වෙන්නේ? ඍණ 2කට 2 කැපෙනවා. 2කට 2 කැපුණාම පස්සේ මොකද වෙන්නේ මෙතන? a වල ඍණ ඍණයි ධනයි. ඒ ඍණ ඉතුරු කරනවා. 2 කැපෙනා කියලා නෑ පිළන්නේ. ඍණ ඉතුරු වෙන කීයද තියෙනවා? ඍණ 1යි ඍණ 3යි 3යි මෙතන එනවා 2ට මෙතන 2යි ඍණ 2 ඍණ 3න් වැඩි වුණාම b වල ඍණ 6 ඍණ 6 නේ සෝරි ධන 6 මේක තමයි උත්තරේ මෙතන බලමු 27 බෙදීම 8 කියන එක ඔකට ගාන හදනව නේද මාත් එක්ක මම හදනවා ඉන්නපාව ඔයාලට පුළුවන් ටක් ටක් ගාලා හදන්න
විසිහත කියන එක අපි කලින්ම දැනගත්ත මේ කී තුනේ තුන්වෙනි බලය නේද? ඔව් තුනේ තුන්වෙනි බලය. අට කියන්නේ දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය කියන්නේ අටයි. ඒක මේක අපිට පුළුවන් තා ටික මේ දෙක මේ තුන්වෙනි බලය දෙකේ තුන්වෙනි බලය. මේ තුන කියන එක එළියට ගන්න පුළුවන්. ඒක තුන බෙදීම දෙකේ තුන්වෙනි බලය වතා ඍණ දෙක බෙදීම තුනයි. මේක තුන තුන කැපුව ගියන් පස්සේ මොකද වෙන්නේ? මට මෙතන ඉඩම දිනවා නේ. ඍණ දෙවෙනි බලය. තුන බෙදීම දෙකේ ඍණ දෙවෙනි බලය. තුන බෙදීම දෙකේ ඍණ දෙවෙනි බලය කියන්නේ මේක ධන විදිහට කරගත්තොත් මම කරන්නේ මොකද්ද? දෙකටම ඍණ දෙක පොදුヒඳ මම ඒක උඩයට මාරු කරනවා. උඩයට මාරු කරා කියන්නේ දෙක බෙදීම තුනේ වර්ගය වෙනවා. ඇයි? මේ ලකුණ දන් කරන්න කියන්නේ මේ දෙක මාරු කරන්න පුළුවන්. ඇයි දෙකටම ඍණ කියන එක පොදු වෙන්නේ? හරිද? එතකොට මොකද වෙන්නේ? දෙවරගෙද දෙක වර්ගයේද 4යි මම වෙන වෙනම ගුණ කරනවා. 3 වර්ගයේ 9යි. 4 බෙදීම 9යි. මේකට අදාළ උත්තරේ. ඊට පස්සේ 16 බෙදීම 54. 16 කියන්නේ මොකද? 16 කියන්නේ බෙදලවන දෙකෙන් බෙදාගෙන යනවා. දෙකෙන් බෙදුවම 8යි. 8 දෙකෙන් බෙදුවම 4යි. 4 දෙකෙන් බෙදුවම 2යි. 2 දෙකෙන් බෙදුවම වරහණයෙන් පිට හතරෙන් එක්වෙනි බලය. මම මෙතන කරනවා වෙන වෙනම සුදු කරනවා. දෙකේ හතර හතරෙන් එකකින් වැඩි වුණාම කීයද? දෙකයි. තුනේ හතර හතරෙන් එකකින් වැඩි වුණාම තුනයි. එහෙනම් අපි දෙ පැහැදිලි නේද ඔයාලට හැමෝටම? එතන පැහැදිලි. තුන බෙදීම දෙක බෙදීම තුනයි කියන්නේ 0.6 ගන්න. මේක තමයි උත්තර. මෙතන දැනගම අවුලක් නැති වෙයි කියලා මම හිතනවා. අපි බලමු ඊළඟ ගාන. ඊළඟ ගාන තියෙන 135. 40 දෙකෙන් බෙදන් ගියොත්. උත්තර ලියන්න මේක ඈ. දෙකෙන් බෙදලා කියන්නේ 20යි. 20 දෙකෙන් බෙදුවම 10යි. 10 දෙකෙන් බෙදුවම 5යි. 5 දෙන්නේ. මෙතන තියෙනවා මේ 40 හැදිලා තියෙන්නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම 5. ඒ කියන්නේ දෙකේ 3 වෙනි බලය 5. එතන අපිට මෙතන ලියන්න පුළුවන් 5 වැඩි කිරීම 1 බලය සම්පූර්ණයෙන් වැඩි වෙනවා 2 3 බලය. ඉතින් 135 දැච්චිද බලමු. 135 කියන්නේ අපේ 3 බෙදමු. 135 3 බෙදුවම කීයද? 12යි 4යි 1යි 5යි 45යි. 45 3 බෙදුවම කීයද? 5යි. 5 3 බෙදුවම කීයද? 5යි. ආසේතර තියෙන 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. ඒ කියන්නේ 3 3 වෙනි බලය වැඩි කිරීම 5. ඒ කියන්නේ කීයද? අපිට මෙතන 135 වෙනුවට ලියන්න පුළුවන් 3 3 වෙනි බලය වැඩි කිරීම 5 වතාවක් 3න් 1 වෙනි බලය. එතකොට අපිට මේක තව ටික සුළු කරන්න පුළුවන්. සුළු කරන් පස්සේ 5න් මම මේක වෙන වෙනම සුළු කරනවා. මේ දර්ශකය දෙකෙනම් පොදු හින්දනේ මේ වරහෙන් එළියදී මම පොදු පොදු හිඳ වරහණෙන් එළිය තියෙන හින්දා මම වරහණෙන් ඇතුළට දාගන්න. එතකොට වෙන්නේ 5න් 5 5 3න් 2 වෙනි බලය වැඩි කිරීම 2 3 වෙනි බලය වැඩි කරනවා 3න් 2 වෙනි බලයෙන් වැඩි කිරීම මේකත් එහෙමයි. 3 3 වෙනි බලය වැඩි කරනවා 3න් 1 වෙනි බලයෙන් ඊට පස්සේ ඒ වගේම වැඩි කරනවා 5 3 3 1 වෙනි බලයෙන්. දැන් මෙතන මම ටිකක් තව ටිකක් සුළු කරමු. මේ 3ට මේ 3 කැපෙනවා. මේ 3ට මේ 3 කැපෙනවා. කැපුණාන් පස්සේ මොකද වෙන්නේ? මෙතන ඉතුරු වෙලා තියෙන්නේ 5න් 5
තුනෙන් දෙවෙනි බලය වැඩි කිරීම 2 2 ඇයි මෙතන 3 3 කැපුණා 2 විතරක් ඉතුරු වුණා මෙතන ඉතුරු වෙන්නේ 3 3 ඇයි 3 ගන්න 3 1 කියන්නේ 3ම තමයි මෙතන දින 5 3 1 ඊට පස්සේ මෙතන බලන්න 5 3 න් දෙවෙනි බලය වැඩි කිරීම 5 3 1 ඇයි ගුණ කිරීමේ සම්බන්ධලා දිනකට දර්ශකවල අපි පළවෙනි නීතියෙන් අපිට පුළුවන් මෙතන මේ දෙමයි මෙතන කියන ලියනවා හරිද दर्शक नीति पाद सामन मे बलयाक पहे एक गियान किए द पहाय तेरे दलोसरा पहा किए द दलोसरा पहा है टे उन लोगों का ये मुद्दा पहले लेने द बार लिया गन वेला वा कौन द माते का लिया गत तुम्हे सामान लेके लिए 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 मना सामान लाख में लिया न बेरी मना ऐतने सामान लाख में इन्होंने न तंग आना आसन में ना सोम आउट कराना ने मैं तो नहीं ओके मूलटी के पौड़ा पहले दिल कराने को कोई डिग्री वही दें दोनों के इस अंतिम गाने द अंतिम गाने द आउट से एक था मैं आरा हाथली है तीन हाथली है आरा मैं लिया कर पी दे तमाह मांगी तेरे प्रश्न है मेहमान करे मेरे महालों को दिया नहीं හාලිය කියන එක මම නිකන් බෙදුවා බෙදීමක් තිබ්බේ මම ඒක දෙකෙන් බෙදලා බලුවා ඇයි දෙකන තියෙන එකෙන් බෙදන්න බෑ එකෙන් බෙදුවා 40 දෙකෙන් බෙදන්න දෙකෙන් බෙදුවා 20යි ඊටසේ 20යි මම දෙකෙන් බෙදෙනවා එතන මෙතන කීයද 10යි ඉතින් 10යි මම දෙකෙන් බෙදෙනවා මෙතන හදනවා 5 5 මම ආයෙ දෙකෙන් බෙදන්නේ නැහැ මම මේක මෙතන ඉතුරු කරනවා එතන මේ 40 කියන එක හැදිලා තියෙනවා කොහමද 2 වැඩි කිරීම 2 4යි 4 වැඩි කිරීම 2 8යි 8 වැඩි කිරීම 5 40 අපිට මෙහෙම ලියන්න පුළුවන්. එතකොට මෙතන ලියන්න පුළුවන් 2 3 වෙනි බලය වතාව 5 කියලා. ඇහෙනේ මේ 40 ට ලියන්න පුළුවන් එක විදියක් තමයි මේ තියෙන්නේ. එතකොට 135ත් ඒ වගේම තමයි. 135 කොහොමද? මම බෙදන්න ගත්තේ 3. දෙකෙන් බෙදන්න බෑනේ මේක. දශම ගණන් එනවනේ. මම ඊළඟට තියෙන ගාණේ බෙදමු 3. එතකොට 13ට 3 ඒවා 4යි. ඒ 12යි. 6යි 5යි 5යි. 45යි. ඊට පස්සේ 45 තුනෙන් බෙදුවම 15යි 15 තුනෙන් බෙදුවම 5යි මම ආයතන දුරට බෙදන්න යන්නේ නැහැ මේක මොකකින්ද එතකොට මෙතන හැදලා තියෙන්නේ 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 නේද ඔන 5ෙන් බෙදමු එකක් වෙනකම් බෙදමුකෝ හා 5යි මෙතනත් එහෙමයි 5ෙන් බෙදමු 5ක් වෙනවා දැසෙ 135 කියන එක හැදෙන්නේ හැදෙන්න පුළුවන් විදිය තමයි 3 වැඩි කරාම 3 අර 3 9 9 අර 3 एक दर्शक नीति अंतिम उत्तर हेट हाथर मैं क्यूने अरे तुम्हें बाले मैं क्यों हाथर क्या करना तुम्हें मैं तेन पाना सत्र हेट हाथर एह मावा तो उत्तर है
දාසේ කියන්නේ දෙකෙන් බෙදුවම 8යි දෙකෙන් බෙදුවම 4යි සරි දාසේ දරන දෙයක් නේ ඔක හදන්න එනගානද 64 එන්නේ එතන ඒක මේ අපිට හදන්නේ ඒක අවුලක් තියෙනවනේ මම කියන්න මේ අපිට ඔක අවුල හදලා තියෙන දැන් ගණන් වලට යන්නවනේ මේ අපිට පරක් වෙලා තියෙන්නේ මම මේ ගාන වැරදි මේ ගාන වැරදි ඔයාලා නෝට් එක දාගන්න හරි මේ ගාන වැරදි මම ගාන හදලා රූපේ දාන්න හරි ඔයාලා ඒක නෝට් එකේ ගන්න ඒක ඒක විතරට විතර එක ගන්න යමු 6ට दर्शक नहीं हेमेम पाद सामने द्राप्त मेघ लिया पहे तुंग बल पहे देवी बल पाद सामान गुण दिखाई අතර අර දෙක කීයද දෙකේ 500 නේ 256 දෙකේ 8 වෙනි බල කියන්නේ ඔව් 512 24 ඊස්ස මෙතන තියෙන්නේ 3 ඍණ දෙවෙනි බලය 3 ඍණ දෙවෙනි බලය කියන්නේ කීයද මේක ධන කර 3 යට වර්ග 3 වර්ගය එතකොට 1 යට 9 මේක තමයි උත්තර ඊස්ස මෙතන කොහොමද එන්නේ තේරෙන්නේ නැද්ද කට්ටියට තේරෙන්නේ නැති කියලා මම හිතනවා මේක මොකද අපි කලින් කරානේ මේ ගණන් ටික දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම දෙකේ තුන්වෙනි බලය. ඉතින් පාද සමානයි දර්ශක එකතු වෙනවා. ඉතින් දෙකේ පස්වෙනි බලය. දෙකේ පස්වෙනි බලය කීයද කියද? දෙකේ හතරවෙනි බලය 16යි පස්වෙනි බලය 32යි. නේද? හරි. මෙසේ තුනේ පස්වෙනි බලය. හරි. තුනේ පස්වෙනි බලය තුනේ දෙවෙනි බලය. එතකොට දර්ශක සමා පාද සමානයි දර්ශක එක තුන 3/7 බලය 3/7 බලය කියන්නේ 3/6 බලය යට එතකොට මේ දෙකේ පාද සමානයි දර්ශක අඩු වෙනවා ඒ බෙදීමනේ තියෙන්නේ එතකොට මේ එන්නේ කීයද 7 6 අඩු නම් 1 3 1 කියන්නේ 3ම තමයි හරි මෙතන බලන්න 5 දෙවෙනි බලය ඒ කියන්නේ බලයක බලයක් තියෙන්නේ මෙතන අපිට ගේනවා 5 4යි කියලා 5 3 sorry මෙතන මේ ගුණ කිරීමක් තියෙන්නේ ඈ दर्शक देखे हाई बाले මෙතන වැඩි කරන්න වෙනවා 2 4 වෙනි බලය මෙතන බෙදීමක් ඉදිරියට එනවා 2 8 වෙනි බලය ඊට පස්සේ පාද සමානයි දර්ශක එකතු කරනවායි ගුණ කිරීමක් ඉදිරියට තියෙන. ඒකට මෙතන එනවා 2 10 වෙනි බලය බෙදීම 2 8 වෙනි බලය. ඊට පස්සේ පාද සමානයි දර්ශක අඩු කිරීමක් එන්නේ ඇයි බෙදීමක් ඉදිරියට තියෙන්නේ 2 එනවා 2 වෙනි බලය. ඇයි 10න් 8ක් ගියාම 2යි 2 2 වෙනි බලය කියන්නේ කීයද? 4යි. ඊට පස්සේ 5 3 3 5 ඔන්නෝම එනවා. පාද සමානයි දර්ශක එකතු වෙනවා. එතකොට ඍණ 3ට ධන 2ක් එකතු වුණාම ඍණ 1යි. බෙදීම 5 බිංදුව. එතකොට පාද සමානයි දර්ශක අඩු වෙනවානේ. පාද සමානයි දර්ශක අඩු වෙනකොට කොහොමද එන්නේ? ඍණ 1 ඍණ බිංදුව. එතකොට 5 ඍණ 1යි. 5 ඍණ 1 කියන්නේ කොහොමද එන්නේ? ඉර යටට යනවා නේද? 1 යට 5. පැහැදිලි නේද? ලියා ගන්න වෙලාව නැද?
ඔන්න කියන්න පහේ වර්ගයේ මේ බලයක බලයක් විතර තියෙන්නේ දර්ශක එතකොට මේ ගුණ වෙනවා ධන දෙක ඍණ දෙකෙන් වැඩි කරාම ඍණ 4යි වැඩි කිරීම 5 වැඩි කිරීම 3 බිංදුව හරිද පාද සමානයි දර්ශක එකතු වෙනවා විතර පහේ කිය දෙන්නේ ඍණ 4ට එකක් එකතු වෙනවා ඍණ 3යි වැඩි කිරීම 3 බිංදුව 3 බිංදුව කියන්නේ කීයද ඕන සංඛ්‍යාවක බිංදුවේ වල 1යි කියන්නේ පහේ ඍණ 3යි පහේ ඍණ 3යි කියන්නේ කීයද 1ට යනවනේ පහේ 3 වෙනි බලය පහේ 3 වෙනි බලය කියන්නේ කීයද 1ට 125යි හරි මෙතන තියෙන a වර්ග a වල බලයෙන් බලය ඔක්කොගේම පාද සමානයි ගුණ කිරීම වලින් තියෙන්නේ එහෙනම් ටග් ගාලා එකතු කරලා ලියන්න පුළුවන් a වල 5යි කියලා. ඇයි 2යි 2යි 4යි 1යි 5යි. මෙතන බලන්න. මෙතන බලන්න a වල 5, a වල 1, a වල 0. ඉතින් අපිට ලියන්න පුළුවන් 5 ධන 1 ධන 0 කියද? a වල 6යි. ඇයි? නීතිය මොකද්ද? පාද සමානයි. ගුණ කිරීමකින් තියෙන්නේ සම්බන්ධ වෙලා ඔක්කොම. ඉතින් දර්ශකය කියන එක එකතු වෙනවා. මෙතන බලන්න. a වල 2 3 වෙනි බලය. ඒ කියන්නේ a වල හයි මෙතන බලන්න x වල 2 3 වෙනි බලය වතාවක් x වල 2 x වල 2 3 වෙනි බලය කියන්නේ x වල 6යි x වර්ග ඊට මේ දැන් තියෙන මොකද්ද දර්ශක වල පළවෙනි නීතිය x වර්ග වතාවක් x වර්ග sorry x වල 6 වතාවක් x වර්ග කියන්නේ x වල 8යි ඇයි පාද සමානයි දර්ශක එකතු වෙනවා ගුණ කිරීම තියෙන හින්දා ඔන්න දාලා මෙතන x වලටයි y වලටයි දෙකටම පොදු හින්දා වරහණින් එළියට දාලා දින වර්ගය මං ඒක වර්ගයේ ඇතුළට ගන්නවා x වර්ග y වර්ග x not කියලා තියෙනවා not කියන්නේ බිංදුව එතකොට මේකේ මේකේ පාද සමානයි දර්ශක එකතු වෙනවා එතකොට මොකද බිංදුව 2 y 2 y වල මොකක්වත් එකතු වෙන්නේ නැහැ ඒක එහෙම තියෙනවා මෙතන බලන්න x නෑ 2 x වල වර්ගය සම්පූර්ණයෙන්ම 3 වෙනි බලය ඉතින් කොහොමද දෙන්නේ 2 3 වෙනි බලය වැඩි කිරීම 2x 3 ඇයි වරහණයෙන් පිට තියෙන දර්ශකයේ ඇතුලේ තියෙන දර්ශකත් එක්ක ගුණ වෙනවා එකිනෙක. ඉතින් මෙතන නෝ 8යි ඇයි 2 3 වෙනි බලය 8යිනේ. ඉතින් x වල එනවා 2 3 6 8යි x වල 6. pq වැඩි කිරීම p බෙදීම 6p වර්ග 2 pq වැඩි කිරීම p බෙදීම 6p වර්ග මෙතන බලමු p වැඩි කිරීම p q මොකක්වත් එක වැඩි වෙන්නේ නැහැ. එතන අපිට කියන්න පුළුවන් p වර්ග 2 p වර්ග q කියලා නේ. බෙදීම 6 p වර්ග. තේරුණාද? ඇයි? මෙතන බලයත් 1යි. p වල 1යි. මෙතන බලයත් p වල 1යි. පාද සමානයි. ගුණ කිරීමකින් තියෙන්නේ. එතකොට දර්ශක දෙක එකතු වෙනවා. එතන p වර්ග q වලට මොනවද එන්නේ? q එහෙමමයි. බෙදෙනවා 6 p වර්ග වල. ආයේ p වර්ග කියන්නේ එතකොට මේ p වර්ග වලට මේ p වර්ග සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා දර්ශක නීති දැම්මත් එහෙමමයි. ඇයි දෙකෙන් දෙක කඩුණා බිඳුවෙනේ. හරිද? එතකොට p වල බිඳින්න බලේ 1යි. එතකොට 2 q බෙදීම 6යි. ඉස්සන අභ්‍යාසයට තපොඩක් තියෙනවා. හරි. මම මේ ගණන් දෙක සලන්න. දෙවරක් පහ 10යි. ඊට පස්සේ පාද සමානයි දර්ශක එකතු වෙනවා ඍණ 2 ධන 1 ඍණ 1 ද්‍රවයි එහෙමමයි එතකොට ඍණ 1 නැති කරනවා මම දාස් තියෙන ඉතරයි තමයි උත්තරේ මෙන් මේ මතක් කරගෙන යන්නේ ඇති දෙයක් නැහැ ඉතින් මොන මෙතන බල ඉරෙන් උඩ ಗುಣ කිරීමකින් තියන්නේ ඒ පාද සමානයි දර්ශක එකතු වෙන විදිහට ඍණ 2ට ධන 2ක් එකතු වුණාන් පස්සේ බිඳුව. හරිද? සමානයි. හරිද? මෙතන බලන්න 3 වතාවක් 4 කියන්නේ 12යි. මේ a a ඍණ 2 a වල වර්ගය. හරිද? a වල ඍණ 2 a වර්ගය. එතකොට පාද සමානයි දර්ශක එකතුනයි ಗುಣ කිරීමකින් ඉදින්නේ. එතකොට ඍණ 2ට ධන 2ක් එකතු වුණා කියන්නේ බිඳුවයි. b වර්ගය හැමම තියෙනවා. මෙතන 2යි ab. මෙතන නෝ 12 වතාවක් ඍණ 2 ධන 2 a වල බිඳුවයි b වර්ග බෙදීම 2 ab මම මෙතන ඉඳිවත් එහෙම a වල බිඳුව කියන්නේ කීයද 1යි ඇයි ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය
මේ එකයි. ඒතර 12යි b වර්ග බෙදීම 2යි ab. ඊට පස්සේ මෙතන බලන්න b වර්ග ඉතුරු වුණා. සහ යට ඉර යටත් b එකක් ඉතුරු වුණා. කොහොමද ඒක එන්නේ? පාද සමානයි දර්ශකයෙන් කියන එක අඩු වෙනවා. 12b බෙදීම 2යි a. ඔපරේට වුණා තාරිය සුළු කරන්න පුළුවන්. ඉතල 2 වයක් වෙනවා. 6b බෙදීම a. හරි. කරදා ලියන්නේ. පරීක්ෂා අභ්‍යාස මම ගොඩක් පොඩි කරා පෙනේ විද දර්ශකහ ලඝු ගණක කියන පාඩම වල පීරියඩ් 8ක් තියෙනවා පීරියඩ් 6ක් තියෙනවා ඔක්කොම එකතු කරාම 14ක් තියෙනවා 14 විනාඩි 40 14ක් කියන්නේ කීයද විනාඩි 480ක් විනාඩි 480ක් කියන්නේ පැය කීයද පැය 6යි 36යි 42යි 7යි 8යි පැය 8ක පාඩමක් හරිද ඉස්කෝලේක ඉගෙනනවා නම් පැයට පැය තුනෙන් කරන්න බෑනේ නින්ද මේක තව දවසක් විතර යයි හරිද හරි මම යන්නම් ඉස්සරහට ඒකත් අභ්‍යාස ගණන් ටිකක් තමයි මම එළියට දාන්නේ අපි යමු වැදගත් ප්‍රතිපද මොකද ඡන්ද ප්‍රතිපද මම මෙහෙමයි දැන් ඔයාලට ඉස්සරහට හම්බෙන පේනව නේද මම මේ පේනව නේද මම ස්ක්‍රීන් එක ෂෙයා කරා පේනවනම් හරි කියන්න පේනව නේද චැට් එකෙන් පේනවා කියලා. පේන්නේ නැහැ කියලා. පේනවා පේනවා. හා නෑ කරා. හරි. වැඩගත් ප්‍රතිපල. මොකද මේ වැඩගත් ප්‍රතිපල? අපි බලමු මොකද මේ වැඩගත් ප්‍රතිපල කියන්නේ. මෙහෙම වුණොත් හදිස්සියේ xm සමානයි xn වුණත් ඒකෙදි තව කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ තව මොකක් හරි තත්ත්වයක් තියෙනවා x බිංදුවට සමාන වෙන්නත් බෑ x බිංදුවට සමාන නොවි මෙහෙම වුණොත් අදිසිය හරි අපිට ගන්න පුළුවන් m සමානයි n කියලා හරිද අපි වගන්තිය ලියුවා මොකද වෙන්නේ පාද සමාන නම් දර්ශකද සමාන වේ මෙන්න මේක තමයි වැදගත් ප්‍රතිපලය. තේරුණාද? ඒ වගේම මේක අපිට අනිත් පැත්ත කියන්නත් පුළුවන්. අනිත් පැත්ත මොකද්ද? m කියන එක අසමාන බිඳුව. ඒ කියන්නේ m බිඳුවට සමාන වෙන්නත් බෑ. හරිද? ඒ වගේම ym සමානයි xm වෙලා තිබ්බොත් අපිට කියන්න පුළුවන් y සමානයි x කියලා. තේරුණාද? දැන් නිකන් මම දන්නවා ඔකට නිකන් මේක කරකවලා ඇතරිය වගේ. හරිද? ඒ කියන්නේ දර්ශක බිංදුවට අසමාන නම් සමානයි නම් පාද සමානයි කියලා ගන්න පුළුවන්. ඒ කොහොමද කියන්නේ? දර්ශක සමාන නම් මොකද වෙන්නේ? පාදද පාද ආදි පාද නෙවෙයි පාද මේ නිකම් පාද ද සමාන වේ හරි හරිද මේ ටික ලියන්නද මෙන්න මේ ටික එකක් ලියන්න හරි මේක එකක් වැඩගත් ප්‍රතිඵල කිව්වට ප්‍රතිඵල දෙකක් නේ මෙතන මේක ඊළඟ වැදගත් ප්‍රතිපල. මෙන්න මේ කතන්දර දෙකෙන් තමයි අපි ඉස්සරහට ගණන් ටික හදාගෙන යන්නේ. හරිද? මේ ටික ලියාගෙන හරි කියලා මැසේජ් එකක් දාන්න. මැසේජ් එක නේ chat එකට දාන්න.
හරිද මම පොඩ්ඩක් ලියන්නම කියන්න xm කියන එක xn වලට සමාන වෙන්න බිංදුවට අසමාන වෙන්න ඕන එහෙම සමාන වෙනවා නම් m කියන එක nට සමාන වෙනවා එතකොට ඒක සිංහලෙන් ලිව්වොත් අපි පාද සමාන නම් දර්ශකද සමාන වෙනවා ඔය එක කතන්දරයක් හරිද දැන් දර්ශක සමාන වෙලා ඒ දර්ශක බිංදුවට අසමාන වුණා බිංදුව නැතුව වෙන ඕනම අගයකින් සමාන වුණා කියමුකෝ මොකක් කරයි සමාන ලකුණු දෙපැත්තේ පාද සමාන වෙනවා එතකොට මොකද්ද වගන්ති කියුවොත් දර්ශක සමාන නැන පාදද සමාන වේ හරි අන්න ඔක තමයි මම කියන්නේ දැන් ඔය කතන්දර දෙකෙන් තමයි ඉස්සරහට ගන්න ටික හදාගෙන යන්න හරිද අපි නම් පට පට ගාලා ගන්න ටික හදමු zoom කරගන්නම් මම හරි හරි මෙහෙම 2x දර්ශක සමීකරණ විසඳනවා කියන්නේ මෙන්න මේ වට තමයි ඈ ඒ කියන්නේ නොදන්න පදයක් අපි හොයනවා දර්ශක ආකාරයෙන් ලියාගෙන 2x = 32 32 අපිට මෙහෙම තියාගන්න බෑ අපි කරගන්න ඕනේ මේකේ දෙකේ බලයක් විදිහට හදාගන්නවා එතකොට 32 අපි කොහොමද හදාගන්නේ 32 ඔයාලට එකපාරම එන්නේ නැත්නම් මෙහෙම කරන්න ඕනේ 32 දෙකෙන් බෙදෙනවා එතකොට කීයද 16යි දෙකෙන් බෙදෙනවා पाद समान वेला පාද සමාන වෙච්ච තැන මොකද වෙන්නේ? වැදගත් ප්‍රතිඵලය 1. පාද සමාන xx එහෙනම් m ට n සමාන වුණානේ. එහෙනම් x 5 සමාන වෙනවා. සමානයි. එතකොට අපි නොදන්නාගේ x ඒකට උත්තරය 5යි කියලා. හරි. දැන් බලමු මෙතන. 3x සමානයි 81යි ලොත්. 81 ත් අපි ලියා ගන්න ඕනේ 3ේ බලයක් විදියට නේ. එතකොට අගෙන් නම් පාද සමාන වෙන්නේ. ඒ දර්ශක සමාන වෙන්න නම් පාද සමාන වෙන්න. එතකොට 3 බලයක් විදිහට තමයි x ලියා ගන්නවා. x මේ sorry 81. 81 3 බලයක් විදිහට එකපාරම එන්නේ නැත්නම් 3 බෙදාගෙන යන්න. 3 බෙදාගෙන ගියාම පස්සේ මොකද වෙන්නේ? 81 3 බෙදෙනවා. 81 3 බෙදෙනවා. කීයද? 8ට 3 2 2යි. මෙතන ඉතුරු 1යි. 21ට 7යි. sorry 2යි ඉතුරු 2යි. 21ට 3 7යි. එතන 24 3 කීයද? කීයද 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 9යි. 9ට 3 තුනයි තුනට තුනේ එකයි දැන් තුන්වරක් 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 තුන නමේ නමරක් තුන 27 24 තුන S2 තුනේ හතර වෙනි බලය 81යි කියලා එනවා එතකොට x කීයද x 4යි පාද සමානයි ඒ හින්දා දර්ශකද සමාන වෙනවා හරිද පාද සමානයි දර්ශකද සමානයි හරි මේක බලමු දෙකේ x නේ එක සමානයිලු 8 देखिए एक श्रेणी के समान है अटाई नाम इन एक समान है अटाई नाम इन एक समान है अटाई नाम अटली आगे नब्बे होने आप ही मुख्य किले के देखिए बाले किले लिया गया ना आप ही कौन लिया गया आप ही दान ना मैं कहाँ है बिजली बिजली इन्होंने देखिए मेरी बाले तो मैं अटाई नहीं कहाँ මේවා 81 32 ඔය කියන ඒවා අපි අනිවාර්යෙන් මේ පොඩ්ඩ නිකන් ඔළුවේ තියෙන්න ඕනේ මේ මොකක හරි බලයක් නේද පස්සේ බලය හතරේ බලය එහෙම එහෙම බලයක් නේද හරි එතකොට පාද සමානයි එහින්ද දර්ශක සමාන වෙනවනේ x ඍණයක සමානයි 3 x ඍණයක සමානයි 3 නම් x කීයද ඍණයක හැපතේ ගියම් දාන එකයි x සමානයි 4යි අපි ඊළඟට යන 9 x ඍණ 1 සමානයි 27යිලු හරි 9 x ඍණ 1 සමානයි 27 27 අපි දන්නව නේද 3 කී වෙනි බලය කියලා කියලා දන්නවද කියලා 3 3 වෙනි බලය නේද අපිට සරලවම ලියාගන්න පුළුවන් 3 3 වෙනි බලය තමයි 27 කියන්නේ
හරි දැන් මෙතනදී 9 x වෙනේක 9 x වෙනේ එක තියාගන්න වෙනවට අපිට 9 ලියන්න පුළන්නේ 3 වර්ගය කියලා 3 වර්ගය වතා x වෙනේක ප්‍රශ්නයක් නැහැ නේද 3 වර්ගය කියන්නේ ආයම 9 9 වතත් 9 x වෙනේක හරි දැන් මොකද වෙලා තියෙන්නේ පාද සමාන වුණා පාද සමානෙත් එකම දර්ශකද සමාන වේ මොකද වැදගත් කරුණු වැදගත් ප්‍රතිපල එක දර්ශක සමාන වෙනවා කියන්නේ දෙක වතාවක් x වෙනේක සමානයි 3යි වරහන් අයින් කරන 2x වෙන 2 සමානයි 3යි 2 සමානයි 5යි ඇයි එන්නේ මේ පැතර ගියම ධන 2ක් වෙනවා ධන 2යි ධන 3යි ධන 5යි ඒකට x කීයද x 5 බෙදීම 2 කියන්නේ 2 3 5යි හරි දැන් මෙතන බලන්න 720 එතන 9 820 බෙදාගෙන යමු 3 820 3ෙන් බෙදුම් කීයද තුනේ මෙදෙන 2යි එකක් ඉදිරි 4යි 240යි 240යි කියන්නේ තව බෙදන්න පුළුවන් අපිට 240 කියන්නේ ආයෙ තුනේ මෙදුවත් එහෙම කීයද 7යි 8යි 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 නේ 6යි නේ 6යි නේ 7යි සරි 7යි 8යි 80යි ඊවසේ අපිට ආඩියෝ මේක බෙදන්න පුළුවන් තුනේ බෑ उत्तर බලන්න පුළුවන් කියන්නේ මම ඔයාලගේ උත්තරයක් කියනකන් ඉන්නේ try එක දෙන්න බලන්න මම ගණන් හදුවා නේද දිගට හරි එන්නේ නැහැ නේද එහෙනම් මෙහෙම කරමු අපි මෙහෙම තියමු 720 කියන එක එනවා 3 වතාවක් තුනවතාව තුනවතාව 80 නේ ඒ කියන්නේ තුනේ ඝනය වතාවක් 80 තුනේ ඝනය වතාවක් 80 හරි මෙතන මම පොඩ්ඩක් සුදු කරමු මේ තියෙන්නේ x ධන 2 නේ මම මෙතන මොකද කරන්නේ හරිද 9යි x වතාවක් 9 වර්ග දින x මෙහෙම ලියන එකේ වැරද්දක් නෑ නේද වැරද්දක් තියන්නේ කියන්නේ නෑ හරිද මොකද දර්ශක නීතිය වල අනිත් පැත්ත මේකේ ඇයි ගුණ කිරීමක් තියනවා නම් එකතු කිරීමක් ඉදිරිය ලියන්න පුළුවන් නා එකතු කිරීමක් ඉදිරිය දර්ශක තියනවා නම් මට මේ ගුණ කිරීමක් ඉදිරිය ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ හරිද එතකොට මම මෙහෙම ලියලා 9යි x කියන එක එළියට ගන්නවා හරි 9යි x කියන එක එළියට ගත්තන් පස්සේ මෙතන මොකද වෙන්නේ කියලා බලන්න 9 වර්ගයක් ඉතුරු වෙනවා. 9 වර්ගය කීයද? 81 කියලා දන්න. ඊට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ 9x ඇලියට ගත්තම 1යි. සමානයි 3 3 වෙනි බලය වතාව 80. හරිද? 80. දැන් 81 න් එකක් අඩු කරාම මෙතනත් 80 වැඩි කිරීම 9යි x සමානයි 3 3 වෙනි බලය වතාව 80. 80ට 80 අයින් වෙනවා. ඇයි දෙපැත්ත සමාන කරන්නේ? දෙපැත්තම තියෙන හින්දා. මම මේක 9 කියන එකත් තුනේ බලයෙන් තුනේ පාදයෙන් ලියනවා 9 කියන එක තුනේ පාදයෙන් ලියවම තුනේ වර්ග වතාවක් x වෙනවානේ සමානයි 3 3 වෙනි බලය දැන් මොකද වෙලා තියෙන්නේ වැදගත් ප්‍රතිඵලය 1 පාද සමානයිලා එහිඳ දර්ශකද සමාන කරන්න පුළුවන් හරිද 2 x සමාන 3යි x සමාන කීයද 1මාරයි පැහැදිලි නේද මං ගත් එක මං දන්නවා දැන් ඔකට කියනවා කරකවල ඇතරිය වගේ අන්න 729 වෙනුත් 3ෙන් බෙදෙනවා ආ එහෙම ගන්නේ උත්තරේ හැදුවා 9ෙන් බෙදමු 3ෙන් බෙදමු සදිස 4ෙන් බෙදෙනවලු ඔන්න ඔහම තමයි උත්තරේ එන්නේ තේරුම් නැත්තම් කියන්න තේරුම් නෑ
आय करना मे गान मेतन करना अरे बट इतने कोहम गान तिब्बे नाम एक्स वाल देख नाम एक्स हास्य विश्व අර කතා මේ කතන්දර ඕනේ නැහැ මම මෙහෙම කරන්නම් මෙතන මට දාන්න පුළුවන් නේද මේ විදිය 9x වතාවක් 9 වර්ගය එන 9x සමානයි 700 මේක මෙහෙම ලියන්න පුළුවන්ද බැරිද කියන උඩට ටක් ගාලා කවුරු හරි කියන්නේ chat එකේ පුළුවන් කියලා පුළුවන් පුළුවන් කො ආනේ මැසේජ් එක පුළුවන් හරි පුළුවන් දානවානේ හරි මට එහෙනම් පොඩ්ඩක් මෙතන වැරදුනා ඈ මේ 720 ගන්න කතන්දරේ හරි 9x එතකොට මොකද වෙන්නේ දැන් පාද දෙක සමාන වෙලා ආයේ මේ 3 කතන්දර ඕනේ නැහැ හරිද පාද දෙක සමානයි කියන්නේ දර්ශක සමානයි එතකොට x සමානයි 1යි ඇයි මෙතන තියෙන 9 පළවෙනි බලය පැහැදිලි නැතෝ මොකද පැහැදිලි නැද්ද පේන එකද පැහැදිලි නැද්ද කටහඬද පැහැදිලි නැද්ද තේ ගානද පැහැදිලි නැද්ද मंगवा प्रश्न मम दिन मकने वे මෙතනයි 9x කියන එකකුත් තියෙනවා මෙතනයි 9x කියන එකකුත් තියෙනවා ඒ හින්දා මම මේ දෙකෙන්ම එකක් ගන්න එළියට එළියට ගත්තෙන් පස්සේ මෙතන 9x එකක් එළියට ගත්තෙන් පස්සේ 9 වර්ගය ඉතුරුයි මෙතන 9x එකක් එළියට ගත්තෙන් පස්සේ 3 එකක් ඉතුරුයි ඔතන පැහැදිලි නේද හැමෝටම ඊට පස්සේ 9x කොහොමද තියාගෙන මම කරනවා 9 වර්ගය 9 වර්ගය 81යි 3 එකයි සමානයි 720යි हस्य विश्वास में दोनों बिंदु बिंदु के पुनः हैप्पी देखें तो आटे वगैरह नामे उधर नामे आए एक्स किन समान है नामे पाले नहीं बले आई पाले नामे पाले नहीं बले क्या ने नामे हम तमा उधर आधे समान है दर्शक दे समान है उधर एक्स लगे ठीक है
මෙතන එන උත්තරේ කීයද? x වලට එන්නේ 1යි. ඈ දෙකයි එන්නේ. x වලට එන්නේ 1යි. හරිද? ඒත් තේරුණ නැද්ද? හරි සර් එහෙම. හරි සර්. ඒකද? හරි හරි. ඔව් මං කිව්වා මේ කලින් ඉතේ වැරදුනා මට. හරිද? මේ 700 බෙදලා ගන්න ගියන් පස්සේ එතන වැරදුනා. හරි. इलंगान मेक मकान नंदर इलंगान तीन अर विधियम तम पहा पहा මම එලියට ගන්න එක පහේ 3යි දන 1යි සමානයි 630යි. ඉතින් පහේ 3 කීයද? 4 5 5යි 25 5 125යි + 1 සමානයි 630යි. එතකොට පහේ x කියනකොට පහේ x තව 126යි සමානයි 630යි. මේක තේරුණා නේද අර කලින් ගානම වගේ තමයි අගෙන් ටික වැඩ කරන්නේ කලින් ටික කලින් තිබුණ ටික ආයෙ දාන්න සර් අර ඉතුරු ටික කොහොමද විදියට කරන්න හරි හරි තව ගණන් ගොඩාක් තියෙනවා ඈ මෙන්න මේක ටග් ගාලා ලියගන්න මෙන්න මේක ඕන කියලා කට්ටිය කියවනේ प्रश्न फीडबैक හරිද අද මෙහෙම ගන්න බැච් එක ගැන අපේ බලවත් ශෝකය හරි මේ ගාන බලන්න තුන වතාවක් 9x ඉන්නේ 24 ලියන්න පුළුවන් නේද තුනේ බලයක් විදියට නේද හරිද පුළුවන් එතකොට අපිට කොහොමද මේක ලියන්නේ තුනේ තුන්වෙනි බලයතාව ඊස් බල මෙතන 9 දෙන්න පුළුවන් නේද තුනේ බලයක් විදියට ඒ කියන්නේ තුනේ වර්ගය x ශ්‍රේණි එක මෙතන නම් 3000 දැන් තුනේ ඍණ තුනේ ගුණකාරකද තුනේ ඍණ 9 මෙතන මෙතන තියෙන්නේ 3 වෙනි බලය. එතකොට කුල් මේක කියන්නේ 2 2x ඍණයක දේවතාවක් 2x ඍණයක ධන 1 සමානයි මේ ඍණ 9. මොකද වෙලා තියෙන්නේ? පාද සමානයි නේ.
පාද සමානයි. පාද සමාන වෙච්ච පාර භූමිය අඩු වෙන. හරි. පාද සමාන වෙච්ච පාර අපිට පුළුවන් දැස්කද සමාන දෙක තාවක් දෙකයි x වින එක ධන එක සමානයි වින නමය ඒ පාද සමාන නේද දශකද සමාන මම මේක සුළු කරනවා මෙතන යනවා 4x මෙතන යනවා වින 2යි මෙතන යනවා ධන 1යි වින 9යි x වින 1 සමානයි වින 9යි 4x වින 9 එක වින 8යි 4x x සමාන කීයද වින 2යි ඕක තමයි අපේ අන්තිම ගාන ක්ලාස් තියෙන කට්ටිය ගාලා ලියවෙන්න ඔයාලා ෆීඩ්බැක් එක පුරවන්න අපේ ගෲප් එක දාන්න ක්ලාස් තියෙන කට්ටිය හරි නේද මේක ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මේක තමයි අපේ අන්තිම ගාන හරිද මේක ලියා ගන්න ඇති නේද අගලිය අපි ගණන් කරා සෑහෙන නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 प्रश्न उत्तर सबमिट हर අපි සාමාන්‍ය ගණන් හදුවා ඇත්තටම අද ගණන් ගණන් නැහැ නේද වගේ මේක පළවෙනි එක මෙතන ගණන් ටිකක් තියෙනවා මෙතන ගණන් අඩු 20ක්ක් තියෙනවා මෙතනත් ගණන් තියෙනවා 20ක් විතර මෙතන සෑහෙන ගණන් ටිකක් තියෙනවා මේක අපි අභ්‍යාස ගණන කරන්න දුන්න මේක මම ටිකක් කරා ඒකේ පුනරීක්ෂණ අභ්‍යාසය මේක අත්‍යවශ්‍ය දින අනිත් අභ්‍යාසය හරි මේක අපි ටිකක් කරා प्रश्न ग्रूप अदर पंत इवर करना संबंध अभी कटिया बड़ी संगे